මේ වෙද්දි අපි සමාජයක් විදිහට සැලකිය යුතු අනුබුදයක ඒ වගේම සැලකිය යුතු අවධානමක ගිලිලා ඉන්නේ. එක පැත්තකින් රටතුල ඕනෑම මොහොතක විශාල ගැටුමක් පියසනයක් ඇතිවීමේ අරුතයක් තියෙනවා. ඒක විසින් නැවත වතාවක් ආර්ථිකයේ පොඩි පොඩි ව්‍යාපාර කටයුතු කරපු අයගේ රැකියා කරපු අයගේ ඒ සියලු දෙනාගේ ජීවන තත්ත්වයන්ගේ බිඳවැටීමක් ආර්ථික බිඳවැටීමක් තියෙනවා. ඒ වගේම මේ අවස්ථාව දැඩවීමක් කරගෙන ලෝක බලවතුන් ලංකාවට පැමිණ වෙලා අධිරාජ්‍යවාදීන් ලංකාවට පැමිණ වෙලා මීටත් වඩා විශාල විනාශයක ගොදුරක් වවන ලංකාවේ ජනතාව පත්වීමේ අවධානමක් තියෙනවා. එමත් නැතිනම් මේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් තවදුරටත් වර්ධනය වෙලා මීට කලින් තිබුණු 30 අවුරුදු යුද්ධය වගේ ඊටත් එහා ගිය 40 අවුරුදු 50 අවුරුදු යුද්ධයකට අනාගත පරම්පරාවන් කොටු වීමේ අවධානමක් තියෙනවා. එතකොට මේ අනුබුදයයි මේ අවධානයයි දෙකම මැද අපි කල යුත්තේ කුමක්ද කියන එක සම්බන්ධයෙන් වඩා ගැඹුරු සාකච්ඡාවක් ඇති කරගත යුතු කියලා අපි හිතනවා. දැන් මේ වෙද්දී විවිධ දේශපාලන පක්ෂ, විවිධ දේශපාලන කණ්ඩායම් දේශපාලනය කරන සියලු දෙනා මේ ඇති වී තිබෙන අන්තවාදයේ, ජාතිවාදයේ, ආගමික මූලධර්මවාදයේ ප්‍රශ්නය සම්බන්ධ විවිධාකාර මැදිහත් වීම් සිදු කරමින් ඉන්නේ. ඒ මැදිහත් වීම් වල ප්‍රධාන වශයෙන් අපි දකිනවා දෙපැත්තක්. එක පැත්තක් තමයි මේ අරමුදේ පවත්තගෙන යන දේශපාලන. මේ අරමුදේ පවත්තගෙන යන, මේ අරමුදේ තවදුරටත් වර්ධනය කරන දේශපාලන. ඒක හරහා තමන්ට වාසි උපයා ගැනීම දේශපාලන වාසි ගැනීම දේශපාලන. ඉදිරියේදී පැමිණීමට නියමිත ජනාධිපතිවරණය, ඒ වගේම ඉදිරියේදී පැමිණීමට නියමිතව තියෙන මහමැතිවරණය ඇතුලේ තමන්ට ලොකු කුට්ටියක් කඩා ගන්න වැඩි ඡන්ද ගොඩක් ලබා ගැනීම සඳහා මේ අවස්ථාව කලමනාකරණය කරන්න කොහොමද? ඒකට මේ අරුතේ දිගටම පවත්වාගෙන යන්න කොහොමද? අරුතේ මේ තියෙනවට වඩා ගැඹුරු කරන්න කොහොමද? නැති ප්‍රශ්න හදන්න කොහොමද කියලා හොයන දේශපාලන. එක එක පැත්ත. අනිත් එක තමයි මේ අරුතේට කෙටි කාලීනව සහ දිගු කාලීනව උත්තරයක් හොයන්න කොහොමද කියන එකට කැපවුණු දේශපාලන. අපි පෙරතුගාමී සමාජ අධිපක්ෂය නියෝජනය කරන්නේ පළවෙනි වර්ගය නෙමෙයි. අපි නියෝජනය කරන්නේ දෙවෙනි වර්ගය. අපි නියෝජනය කරන්නේ මේ අරමුදයට, මේ ප්‍රශ්නයට, අපේ සමාජයේ මුහුණ දීලා තියෙන මහා අන්තරායට දිගු කාලීන සහ කෙටි කාලීන පිළිතුරක් හොයන්න කොහොමද කියන දේශපාලන. අපි මේ සම්මන්ත්‍රණ මාලාව හරහා බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ දේශපාලනය පිළිබඳ මතවාදී තලයේ අදහස් දක්වීම. හැබැයි අපි පිළිගන්නවා මතවාදී තලයේ අදහස් දක්වීමක් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒක සඳහා දේශපාලන භාවිතය, දේශපාලන ව්‍යවහාරයක්, මහ පොළොවේ කරන දේශපාලන ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. පහුගිය අප්‍රේල් 21 වෙනිදා ඉඳලා මේ ගෙවිච්ච සති 6 ඇතුලේ අපේ පක්ෂය, පෙරදුගාමී සමාජ දෙපක්ෂය අපේ මතවාදී තලයේ විතරක් නෙවෙයි අන්නේ සමාජයේ ක්‍රියාකාරීත්වය, ඒ සමාජයේ භාවිතයේ ඉන්න ගමන් තමයි අපේ මතවාදයේ සම්බන්ධ අපි මේ කතා කරන්න වෙන්නේ. දැන් මේ අප්‍රේල් 21 වෙනිදා ඇතිවෙච්ච ප්‍රහාරය කතෝලික ක්‍රිස්තියානි දේවස්ථාන තුනකට, ඒ වගේම සංචාරක හෝටල් කිහිපයකට ඒවට එල්ල වෙච්ච ප්‍රහාරය, ඒ ප්‍රහාරයෙන් 250කට අධික පිරිසක් මිය යාම, තව 500කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීම, එතනින් පස්සේ මැයි මාසේ 13 වෙනිදා පුලියාපිටිය, බිංගිරිය ඒ වගේ ප්‍රදේශවල හලාවත, ඊට පස්සේ නාත්තන්ඩිය, ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, ඒ වගේ ප්‍රදේශවල ඇතිවෙච්ච ජාතිවාදී කැලණි 11. ඒ සියල්ල විසින් ඇති කරපු තත්ත්වය තුළ බොහෝ අය වික්ෂිප්ත වෙලා ඉන්න මොකද්ද මේ වුනේ? එක පැත්තකින් නොසිතූ වෙලාවක බෝම්බ පිටේ වැදගෙන මරාගෙන මැන්න බෝම්බකරු ඇවිල්ලා තියෙනවා. ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පැමිණීම සඳහා වෙච්ච ඉතිහාසය ගොඩක් අයට අපහැදිලි. කොහොමද ඒක ගොඩනැගුණේ ඉතිහාසය තුළින්? මොකද ඒ
එල්ටීටීගෙන් බලාගෙන වැඩ කරපු කාලෙදී ඒකට අදාළ ඉතිහාසයක් පැහැදිලි. 1958 ශ්‍රී අකුර සම්බන්ධයෙන් ආපු කොලහලෙ ඉඳලා 1983 කළු ජූලිය දක්වා තමිල් ජනතාවට කරුණ ලැබූ හිරිහැර ඔවුන්ගේ නිවාස නිදි නැමින් ව්‍යාපාර විනාශ කිරීම ඔවුන් පළවා හැරේ. එහෙම අදාළ විශාල ඉතිහාසයක්. 1977 මැතිවරණයෙන් පස්සේ ආපු දැවැන්ත මැතිවරණ ප්‍රචණ්ඩත්වය යාපර 1981 සංවර්ධන සභාව කොල්ලේ මැතිවරණ පිළිබඳ සියලු විශ්වාසය නැති කරන තරම වෙච්ච මහා දැවැන්ත මැතිවරණ කොල්ලේ යාපනයේ පුස්තකාලයේ ගිනි දැමීම දෙමළෙක්සත් විමුක්ති පෙරමුණේ පාලනයෙන්තු නියෝජනය විදිහට මන්ත්‍රීවරු 18 දෙනා ජේ.ආර්. ජයවර්ධන 6 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියලා රෝඩාවක් ගෙනල්ලා එකහරහා එයාගේ මන්ත්‍රී දුර අහෝසි කරලා පාර්ලිමේන්තුවෙන් දමිළ ජනයාගේ නියෝජනය එළවා දැමීම. ඒ මහා ඉතිහාසයකින් අවසානයේ තමයි මරාගෙන ගන්න බෝම්බ කරුවෝ කියලා කට්ටියක් ආවේ. ඒ වෙනකොට ඒක පැහැදිලි ඉතිහාසයේ සංදිස්ථානය තුළ පැහැදිලි ඇයි මේ මිනිස්සු මරාගෙන ගන්න බෝම්බ කරුවෝ උනේ. අනිතකේ මරාගෙන බැරෙන්න ආපු බොහෝ අය තරුණියෝ ඒ අය ඉන්දියන් හමුදාවකින් හෝ ලංකා හමුදාවකින් ලිංගික අතවරයන්ට ඉගැරවල පාත්‍ර වෙච්චයි කියන කෙනෙකුට එහෙම වුණොත් ඒගොල්ලෝ මරාගෙන මැරෙන්නේ නැන්නේ ඇයි කියන එක පිළිබඳ මනෝවිද්‍යාව පැහැදිලි. ඇයි මරාගෙන මැරෙන්නේ හිතුනේ කියන එක මනෝවිද්‍යාව පැහැදිලි. බොහෝ අය වික්ෂිප්ත වෙලා ඉන්නවා. එතකොට දැන් මේ සහරාල්ලට මරාගෙන මැරෙන්නේ හිතුනේ කොහොමද? ඒකට අදාළ ඉතිහාසය මොකක්ද? මේ ගැන එක එක ජාති නිර්වචන යනවා. දැන් සමහරු කියන්නේ මේ දවස්වල යනවා එක එක මත යනවා ඉස්ලාම ආගම ඇතුළේම මේකට අදාළ මූලයක් තියෙනවා. අන්තවාදයකට අදාළ මූලයක් ඉස්ලාම ආගම ඇතුළේම තියෙනවා කියලා ඒකට එක එක කුරානයේ පාඩු උගතක්. ඒ කියන අදහස නම් ගත්තොත් එහෙම අන්තවාදයේ තුරන් කිරීමේ ප්‍රවේ තමයි ඉස්ලාම ආගම තුරන් කිරීම. ඉස්ලාම ආගමත් එක්කම සම්බන්ධයි අන්තවාදයේ කියන එක. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඔය කුරානයේ තමයි අවුරුදු 1400ක් විතර ලෝකෙ තිබ්බේ. ලංකාවේ ගත්තොත් එහෙම ලංකාවේ මුස්ලිම් ජනතාවගේ ඉතිහාසය දර වශයෙන් අවුරුදු 800ක් කියලා කිව්වොත් ඔය අවුරුදු 800ම ඔය පුරාණය තමයි තියන් හිටියේ. එහෙම එකක් උනේ නැහැ. පුරාණේ පාඩ තිබුණා කියන්නේ එහෙම උනේ නැහැ. તો පුරාණේ විතරක් නෙමෙයි තව ආගම්වල ග්‍රන්ථවල ඔය යන්නේ පාඩ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට භගවත් ගීතාව ගත්තොත් හින්දු ආගම. භගවත් ගීතාව ඒගොල්ලන්ගේ පූජනීය සාහිත්‍ය ග්‍රන්ථයක් විදිහට සලකනවා. ඔය කොළඹ එහෙම වැඩපන්තියේ භගවත් ගීතාව ගායනා කරනවා ඉදිරියට එකතු වෙනවා. භගවත් ගීතාවේ විපද තියෙනවා. භගවත් ගීතාවේ අර්ජුන් යුද්ධයට යන වෙලාවේ අර කුරු පාණ්ඩව යුද්ධය ඇවිල්ලා යුද්ධයට අර්ජුන් යන වෙලාවේ අර්ජුන් මට මිනි මරන්න බෑ මම යුද්ධයට කැමති නෑ කියලා දුන්න විසි කරපු වෙලාවේ ශ්‍රී ක්‍රිෂ්ණ කියපු දේවල්. ශ්‍රී ක්‍රිෂ්ණ මොකද කියන්නේ? ශ්‍රී ක්‍රිෂ්ණ කියන්නේ මිනිස් මරවට කමක් නෑ. ඒකේ දාර්ශනිකව තියෙන්නේ ආත්මය සදාකාලිකයි. ආත්මය කාටවත් මරන්න බෑ. සදාකාලික ආත්මයේ සිඳුරු මාරු කිරීමක් විතරයි තියෙන්නේ. මරණවා කියන එකක් නැහැ. වෙන්නේ ආත්මයට වෙන සිඳුරක් දෙන එක විතරයි. ඒ නිසා මිනිස්සු මරවට කමක් නැහැ කියලා තියෙන ඉතින් ඒ අනිත් ආගමල තෝ තියෙන. ඒ මුකුත්ම නැති ආගම මූලධර්මවාදයේ වෙනුවෙන් අන්තවාදෙම පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට ක්‍රිස්තියානි ආගම ගත්තොත් එහෙම. ක්‍රිස්තුස් වහන්සේ එහෙම මොකක්වත් කියලා නැහැ. එයා කියලා තියෙන්නේ කෙනෙක් ඔබේ දකුණු කම් වලට ගැහුවොත් වම් කම් වලත් හරවනවා. එහෙම නෙකියන්නේ. ඒක අමිනිසපා. ඒ කියලා දෙන්නේ ගැහුවටවත් ගහන්න එපා. හැබැයි ඒ ගැහුවටවත් ගහන්න එපා කියන ක්‍රිස්තියානි ආගම භාවිතා කරමින් තමයි කුරුසෙ යුද්ධ. මහා ජනඝාතක කුරුසෙ යුද්ධ. ඒවට කුරුසෙ යුද්ධ කියන්නේ කුරුසේ ලකුණ අඩංගු පොඩි උස්සගෙන ගිය නිසා එහෙම උද. ඒක භාවිතා කරමින් තමයි මහා දීප පිටින් යටපත් වෙන්නේ. අර අප්‍රිකාව ගැන කියන්නේ අප්‍රිකාවට ආවේ එකතකින් තුවක්කුවයි අනිත් අතින් බයිබලයයි. බයිබලේ තියෙන්නේ බයිබලේ ලියලා තියෙන්නේ දකුණු කම් වලට ගිහුවොත් වම් කම් වලට හරවන්න. හැබැයි ඒ බයිබලේ අරන් ගෙවෙන්න තමයි අප්‍රිකානු මහද්වීපෙ මිලියන් ගණන් මිනිස්සුම වහන්න කරලා තියෙන්නේ. එහෙම කිසිම සම්බන්ධයක් නැති ඒවත් අන්තවාදයක් එක්ක සම්බන්ධ කරලා තියෙනවා. ඒ නිසා දැන් බොරුවට පුරාණේ කරලා බලන්න. අන්තවාදයේ මුල් පුරාණය අස්සේ වෙලා තේරුමක් නැහැ. ඊටාම අවිහිංසාවාදී දාර්ශනික පදනමක් සහිත බෞද්ධාගම පවා අන්තවාදයේ නිදන්න හොඳ උදාහරණ තියෙනවා. මියන්මාර් වල ඉන්න මුස්ලිම් ජනතාව මරා දමන්න බෞද්ධ අන්තවාදයක් බෞද්ධ මූලධර්මවාදයක් ලියන්න ඕනේ. අර රෝහින්යා
සරණාගතය කියල සැරිචරයාල ලංකාවටත්තාව බොඩ්ඩුවල ඒ මරාදන්න මුස්කිල් ජනතා. ඒ බුද්ධාගෙන පාඩ උදදක්ක විතමයි මර එතකොට එතකොට අය බෞද්ධ දන්තාසවල ටක්න මේ අන්තවාරය ඕන වන්න මුල ඇති නොක ඒ ඕන නැහැ අන්තවාදිත ජන්ති මූලදර්මවාදයට ඇති ඒ ඕන නැහැ. ඒක දේශමාන්තික මේ තවතුරත් දාර්ශක කතාවක්නවේ ආගමි කතාවක් එක දේශමාන කතාවක් ඒනිස ජපි ඒනිස ජපි පෙරටුකාම සමාජධ පක්ෂ ඒක සම්බන්ධ දේශමාන ගැතිතිමක් කරන්න. ඒ එවැනි අන්තවාදයක් ඕනෑම ජනවර්ගයකට ඉතාම පරපතන ලෙසම විනාශය කැඳව. එවැනි අන්තවාදයක් විශාල විනාශයක් කැඳව දැන් සමහරු කියන දැ ගොඩක්යි ඉස්ලාම් ආගම දන්න නෑ සිංහලගන්න. ගොල ගැ මුස්ලිම් සංස්කෘතිය තමයි ප්‍රශ්නති මුස්ලිම් සංස්කෘතිය කියල ගොල හිතාගන්න විශ්වම හාටක් කියල හිතාගෙන අසංස්කෘතිකයි කියල හිතාග. හැබැයි ඉතිහාසේ බලන්න පට තේරෙනවා එහෙම එහෙම කක්නවේ මුස්ලිම්වරු කියන්න එහෙම එහෙම මේ අසංස්කෘතික එකක්නේ දැ උදාහරයක් විදිට ලෝක වෙනරක්වල් කලාපවිතින් මුල දරවාගට යත්ති ලෝක සංස්කෘතිය රගත්ය මුස්ලිම්ව අර ජස්ටීනියෙන් අධිරාජය ලේටෝගේ ඇකඩමිය වහලා සියලු දර්ශනික පොතමත එකතුදල්ල ගිනිතියද බීක සම්පාද දර්ශනයම ගිනිතියද දර්ශනික ඔක්කොම යුරෝපයෙන් පිටුහන් වනට පස්සේ එ පිටුහන්කරපු දර්ශනික පැනලගේ අරාබිය එතකොට තිබුණ ලෝක ක්‍රස්තියාන මූල දක්මවාදය ඉස්ලාමය තිබුණ ඉතාම විවෘත මූල දක්වා දිනුවනක එනිසා යුරෝපෙන් පැනලාපු දර්ශනික ඔක්කොටම රැකවරණය තුන්න අරා. පස්සකාලක ග්‍රීක දර්ශනිකයන්ගේ පොත් යුරෝප දර්ශනය ඉතිහාසය හොයන්න ඕන වෙද්දි ඒ ඔක්කොම ආරක්ෂා වෙලා තිබුණ මුස්ලිම්වරු වෙලදාමට යුරෝපයට ගිය මුස්ලිම්වරු තමයි ඒ පොත්පත් ගෙනල්ලා සමහර ඒවා අරාබි භාෂාවට පරිවර්තනය කරලා සුරක්ෂිතව තියාගෙන. ප්ලේටෝලාගේ ඇරිස්ටෝටල්ලාගේ ගොඩක් පොත් ඒ වගේ මුල් පිටපත් හම්බුනේ අරාබි ආරක්ෂා කරගෙන අර ඊජිප්තු ඇලෙක්සැන්ඩර් වල පුස්තකාලෙ ගිනි තිබ්බටත් පස්සේ සමහර පොත්වල ග්‍රීක මුල් පිටපත නැහැ තියෙන්නේ අරාබි භාෂාව පරිවර්තන. උදාහරණයක් විදිහට ඇරිස්ටෝටල්ගේ පොයටික්ස් වගේ පොතක කාව්‍ය ශාස්ත්‍රය. ඒක අරාබි ජාතිකයෝ විසින් පරිවර්තනය කරපු පරිවර්තනය තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මුල් පිටපත් ඔක්කොම ක්‍රිස්තියානි අන්තවාදයේ මූල ධර්මවාදය අපේලා ගිනි තියෙනවා. ඉන්දියාවෙත් එහෙමයි. ඉන්දියාවේ හින්දු අන්තවාදය ඇවිල්ලා බෞද්ධ ග්‍රන්ථ ඊට පස්සේ ඉන්දිය චාර්වකයන්ගේ බෘහස්පතිගේ කපිල මුනිගේ භෞතිකවාදී දර්ශන ඒ පොත්පත් ඔක්කොම සාර්ව දර්ශන සංග්‍රහය පොත් වගේ පොත් ගිනිති ඇති ඒව ඔක්කොම රැකිලා තිබුණේ මුස්ලිම්වරු අතරේ. එතකොට දැන් මේ එහෙම සංස්කෘතියක් තමයි මුස්ලිම්වරුන්ට තිබ්බේ කියන එක සම්පූර්ණ අමතක කරලා මේ නිකන් පිස්සු ටිකක් කියලා ගන්න බෑ. අපි හොයන්නේ ඒක ඒක කොහොමද ඒක කොහොමද මේ කියලා දැන්න වර්ධනය. ඒ යුගෙවෙදි මහා දාර්ශනිකයෝ කියන්නේ ඉබ්න් සීනා, ඉබ්න් බජා, ඉබ්න් රුෂිද්, අල් ගසාලි ඒ වගේ දැනට භෞතිකවාදී දාර්ශනිකයෝ. ඇරිස්ටෝටලියන් දාර්ශනික, හදිස් ජිබ්‍රාන් වගේ කට්ටිය. ඕමාර් ඛයාම් වගේ සුඛපරමාදී කට්ටිය. ජීවිතයේ අරමුණ ස්ත්‍රිය, මීනිත සහ සංගීතය කියලා කියපු කාමසුඛල්ල කන්නෝගේ දාර්ශනිකයෝ. ඒවා ඉස්ලාම් ආගමට සම්පූර්ණ පරස්පරයි. හැබැයි ඕමාර් ඛයාම් මැරුවේ නැහැ. ඕමාර් ඛයාම් අරාබි පිටුහන් කරේ. ඒ සියලු මතවාද වලට ඉඩ දෙන නිදහසක් තමයි තිබුණේ. ගණිතයේ විශාල සම්මතයක් කරාය. මේ අපි පාවිච්චි කරන ඉලක්කම් පද්ධතියට කියන්නේ හින්දු අරාබි ඉලක්කම්. මේක එකේ ඉඳලා 9 වෙනකල් ඉලක්කම් ටික හොයාගත්තේ මුස්ලිම්වරු. බිංදුව අනන්තය ඉන්දියාන. විශාල බීජ ගණිතයේ තිබිරිගේ ත්‍රිකෝණමිතිය පටන් ගන්න යුක්ලිඩ් ලගේ නයින් ඉන්න ශිෂ්ටාචාරය. තුන එක මහා දැවැන්ත ශිෂ්ටාචාරය. ගෘහ නිර්මාණ ශිල්පයේ වගේ ගත්තොත් එහෙම ස්පාඤ්ඤ අල්සබ්‍රා මාලිගාවේ ඉඳලා ඉන්දියාවේ ටච් මහල දක්වා අපි අදත් මනුෂ්‍ය සංස්කෘතියේ මහා උරුමයක් කියලා කියන ගෘහ නිර්මාණ ශිල්පයේ දැවැන්ත ඉදිකිරීම. අරාබි විසෝල්ලාසේ රුබෙයියා රජවරු ගැන කියන ශාවානා දර්ශන ඉතිහාසයේ කතන්දරයක් විදිහට කියන මුවද්දිමා කියන පොත ඒ වගේ මහා සාහිත්‍ය සංගීතය දාදාපු උත්තර භාරතීය රාගධාරී සංගීතය කියන එක අරාබි සංගීතය. ඒක මොගල් ආක්‍රමණයත් එක්ක ආපු පර්සියානු සංගීතය මිශ්‍ර වෙලා තමයි අද ඉන්දියානු සංගීතයට මිශ්‍ර වෙලා තමයි සම්පූර්ණ උත්තර භාරතීය රාගධාරී සංගීතය.
පර්සියානු මකාම් සහ ඉන්දියානු රාග එකතු වෙලා තමයි දැන් මේ කියන රාග හැදෙන්නේ. ඒක ඉස්කෝලවල හදනවා. යමන් රාගය, බෛරවී රාගය කියන කියනවා. ඒක හැදුනේ මේ අරාබිය මේකයි, ඉන්දියානු මේකයි එකතු වෙලා. දැන් අපි දැවැත්ත සංස්කෘතික උරුමය තබ්ලා කවුද? අමෙරිකුෂු. ඒවා මුස්ලිම් ගුරුගේ ශිෂ්ටාචාරය වහන්නේ. අද අපි භාවිතා කරන වාදන බාද සංගීතය. එතකොට දැන් ඒ දැවැත්ත සංස්කෘතිය තිබුණු ජනකොට්ටාශය පිස්සෝටිකම් කියලා හිතන තත්ත්වයට එන්න බලවැය මූලධර්මවාදී වලදී. ඒ ආගමික මූලධර්මවාදී විසින් තමයි මේ ශිෂ්ටාචාරය සියවස්ථාන පස්සට ඇදලා තියෙන්නේ. ඕක සිංහල බෞද්ධ මූලධර්මවාදයක් ආවා. දෙමළ හින්දු මූලධර්මවාදයක් ආවා. කොයි මූලධර්මයක්වත් මේ ජනමග්ගයට එකම වෙනවා. නිශ්චිත වශයෙන්ම එකම වෙනවා. බෞද්ධ මූලධර්මවාදයක් එනවම කියන්නේ දැන් ඉස්ලාම් මූලධර්මවාදයකට විරුද්ධ බෞද්ධ මූලධර්මවාදයකට කැසකවෙමින් ඉන්නවනේ. බෞද්ධ මූලධර්මවාදයක පැමිණීම කියලා කියන්නේ බෞද්ධයා සියවස් ගානක් පිටිපස්සට ඇදලා සංස්කෘතික උරුමයන් සියල්ල අහිමි කරනවා. මොකද අපිට සිංහල සංස්කෘතියක් ගැන කියන්න බෑ. ඒ මුස්ලිම්වරුගේ දායකත්වයක් නැති වෙන. මොහිදීපෙක්ගේ ගායනය නැති සිංහල ගීත කියලා. එහෙම හිතයක් නැහැ මේ ඉතිහාසයේ හැදලා තින්නේ. මොහමඩ් ගවුස්ගේ සංගීතය නැතුව සිංහල සංගීතයක වර්ණනයක් කියලා එකක් කතා කරන්නත් පුළුවන්. ෆරිනාලායිලගේ රංගනය ගැන කතා නොකර සිංහල නාට්‍ය කලාවක් සිනමාවක් නිලියන්ගේ රංගන විලාශයක වර්ධනයක් කියලා ඉතිහාසයක් කතා කරන්න. මුළු ඉතිහාසයක් එකට බැඳිලා තියෙනවා. සිංහල සංස්කෘතිය කියන කිව්වට ඒ සංස්කෘතියක් නැවත. ඒ සංස්කෘතියක් නැවත මුස්ලිම්වරුන්ගේ, තමිල් ජනයාගේ සියලු දෙනාගේ සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙනවා. ඒක දැන් මෙන්න මේක ඇතුලේ තමයි අපිට මේක තේරුම් ගන්න වෙන්නේ. නිශ්චිතවම මේ අප්‍රේල් 21 වෙනිදා සිද්ධ වෙච්ච සිද්ධිය ඒක ජාතික වශයෙන් ජාතික සීමාවල් ඇතුලේ සිද්ධ වෙච්ච එකක් නෙවෙයි. මේකේම ජාතික සීමාවල් ඇතුලේ තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ ආපු බෝම ප්‍රහාරයන් මේ ඇතුලේච්ච ප්‍රහාරයන් සියල්ල ක්‍රිස්තියානි ජනතාව ඉලක්ක කරගත්ත ආගමික ප්‍රහාරයන් බව නිශ්චිතයි. මොකද මීගමු කටුවපිටියේ දේවස්ථානය, කොටහේනේ ශාන්තන්තෝණි දේවස්ථානය, මඩකලපුවේ සියොන් දේවස්ථානය. ඒ නිශ්චිතවම දේවස්ථාන තුනක් ඒවා ක්‍රිස්තියානි දේවස්ථාන. ඊට පස්සේ ප්‍රහාරයන් ඇතුළත සංචාරක හෝටල් ගත්තොත් එහෙම. ඒ හෝටල් වල ප්‍රහාරයන් එල්ල වුණේ පාස්කු ඉරිදා උදෑසන ආහාරය අර ඊස්ටර් බ්‍රන්ච් කියලා ගන්න යුරෝපීය ජාතිකයෝ ඒ පාස්කු දවසට ගන්න ඒ උදේ ආහාරයයි දවල් ආහාරයයි දෙකම වෙනුවට ගන්න ටිකක් උත්සව කාලයේ කෑම වෙලාව. ඒක ඉලක්ක කරලා තමයි ප්‍රහාරයන් සිද්ධ වුණේ. කාමරවලට නෙමෙයි, නැවතිලා ඉන්නට නෙමෙයි ප්‍රහාරය එල්ල වුණේ. නිශ්චිතවම ඒ පාස්කු ඉරිදා භෝජන සංග්‍රහය ඉලක්ක කරගෙන තමයි ප්‍රහාරය එල්ල වුණේ. ඒකට හරිය පැහැදිලි මේක ආගමික ඉලක්කයක් නෙදී. ක්‍රිස්තියානි ඉලක්කයක්. එතකොට තමයි අර කවුරුතර විචිත්ත බවට පත් වෙන කතාව එන්නේ. ලංකාවේ මුස්ලිම්වරයෙකුට ලංකාවේ ක්‍රිස්තියානි ආගමිකයෙක්ව මරාගෙන මැරෙන්න ඕන කියලා හිතෙන ඉතිහාසය මොකද්ද? ඒකේ තර්කය මොකක්ද? ලංකාවේ මුළු ඉතිහාසෙම පීරුවා. අපිට හරිම අමාරුයි කහගන්න. ඉස්ලාම් ක්‍රිස්තියානි මතභේදයක්, ඉස්ලාම් ක්‍රිස්තියානි යුද්ධයක් එහෙම එකක් සඳහන සාධකයක් අපිට හොයාගන්න අමාරුයි. ලංකාවට මුස්ලිම්වරුන්ගේ පැමිණීමේ මුළු ඉතිහාසයමයි, ලංකාවේ ක්‍රිස්තියානි ආගම ව්‍යාප්තීමේ මුළු ඉතිහාසයමයි. ඒ ඔක්කොම එකට නම් බැලුවත් කොහෙන්වත් හොයාගන්න ලංකාව ඇතුලේ කරුණා. ලංකාව ඇතුලේ ඉස්ලාම් ක්‍රිස්තියානි ගැටුමක් සඳහා හේතුවක් හොයාගන්න බැහැ. මේ හේතුව නිශ්චිත වශයෙන්ම ලංකාවේ දේශ සීමාවලින් එහා තියෙන. මේක දේශපාලනිකයි, මේක ජාත්‍යන්තරයි. මේක සම්බන්ධයි 1990 ගණන්වල සමාජවාදී කඳවුර බිඳවැටීමක් එක්ක. ලෝක සමාජවාදී කඳවුරක් තියෙන කාලේ, සෝවියට් දේශය බලවත්ව තියෙන කාලේ, සීතල යුද්ධය තියෙන කාලේ, ඒ සමාජවාදී සෝවියට් කඳවුරයි ඇමරිකාක් සජනපදයේ ප්‍රමුඛ අධිරාජ්‍යවාදී කඳවුරයි අතර සීතල යුද්ධය තියෙන කාලේ ආගමික මූලධර්මවාදයේ මේ විදිහ නැගීමක් තිබුණේ නැහැ. ඊට පස්සේ
එදසමසය අනුවේ බලතාප විදරැටීමයි. එදසමසය අනුවගේ සෝවේ දේශ විදරැටීමයි දෙකෙන් පස්සේ. ෆ්‍රැන්සිස් කුකුයාම පොහත් ලිව්වා. End of the history, the last man. ඉතිහාසයේ අවසානය අවසන් නිසා. ඒ පොතේ ෆුකුයාම කියපු එක තමයි. දැන් ඉතිහාසයේ අවසන්. ඉතිහාසයේ ධනවාදයේ අවසන්, ඉතිහාසයේ අවසන් සමාජ ක්‍රමයේ තමයි ධනවාදය. ධනවාදයෙන් එහා නැවත අලුත් සමාජ ක්‍රමයක් වර්ධනය වෙන්නේ නැහැ. ෆුකුයාමගේ පොතේ එක ලියද්දී මේක ඉතිහාසයේ අවසාන නම් මේකේ කිසිම ගැටුමක් තියෙන්න බෑ. ගැටුමක් තියෙනවා කියලා කියන්නේ ඉතිහාසයේ ඉස්සරහට වර්ධනය වෙනවා. ගැටුමක් තියෙනවා කියලා කියන්නේ ඉතිහාසය වෙනස් වෙනවා. එහෙනම් මේ අපි 1990න් පසු ගෙවන කාල සීමාව ගැටුම් රහිත කාල පරිච්ඡේදයක් වෙන්නේ. නමුත් ෆුකුයාමා පොත අවසන් කරන්නේ. අවසන් කරන හැටි ෆුකුයාමා කියනවා මේක තමයි ඉතිහාසයේ අවසානය. නමුත් මේ අවසානය මහා ඛේදවාචකයක් වනු ඇත. පොළොව මත ලේ ගංගා ගලා යනවා කියන තමයි ෆුකුයාමා පොතේ වදන. එතකොට ඒ කාලේ මාව ප්‍රශ්නය. ධනවාදයේ ඉතිහාසයේ අවසන් වෙනවා. මේක ඉතිහාසයේ අවසන් යුගය නම් කොහොමද ලේ ගංගා ගලා යන්නේ? ගැටුමක් තියෙනවා නම් ඇයි ඉතිහාසය වෙනස් නොවේ? අන්න ඒ ප්‍රශ්නෙට උත්තර ලිව්වේ සැමුවෙල් හටින්ටන්. හටින්ටන් ලිව්ව පොත ක්ලෑෂ් ඔෆ් සිවිලයිසේෂන්ස්, ශිෂ්ටාචාරයන් අතර යුද්ධය. ඒකෙදී හටින්ටන් කිව්වා මේ ලෝකයේ ඉස්සරහට දේශපාලනයේ ප්‍රධාන ගාමකය වෙන්නේ පන්ති සතර නෙවෙයි ශිෂ්ටාචාර අතර ගැටුවක්. එයා ලෝකෙ බෙදුවා ශිෂ්ටාචාර ගණනාව. ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර යුරෝපීය සහිත ඇංග්ලෝ සැක්සන් ශිෂ්ටාචාර. මැද පෙරදිග ඉස්ලාම් ශිෂ්ටාචාර. මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව ඇතුළත් ඉස්ලාම් ශිෂ්ටාචාර. මධ්‍යම ආසියාව ඒවත් ඇතුළත්. අසර්බයිජාන්, කසකස්තාන්, තජිකිස්තාන්, අෆ්ගනිස්තාන් ඒවටයි. ඊට පස්සේ චීනයේ මූලික කරගත් චීන, කොරියා, ජපාන, මොංගෝලියා ඇතුළත් මොංගෝලියානු සම්බන්ධක ශිෂ්ටාචාර. ඊට පස්සේ ඉන්දියාව, ලංකාව, පාකිස්තාන ඇතුළත් ආසියානු ශිෂ්ටාචාර. ලැතින් ඇමරිකාවේ ඉන්කා මූලයක් සැද ශිෂ්ටාචාර. ඔන්න ඔය විදිහට එයා ශිෂ්ටාචාර ගණනාවක් ලෝකෙ බෙදුවා. බෙදලා කිව්වා මෙන්න මේ ශිෂ්ටාචාර අතර යුද්ධය තමයි ඉදිරියේදී ලෝක දේශපාලනය ගාම. පන්ති සටන තවදුරටත් නැහැ, ශිෂ්ටාචාර යුද්ධය තමයි තියෙන්නේ. ඒක කිව්ව සැමුවෙල් හටින්ටන් නිකම්ම නිකම් චින්තකයෙක්, නිකම්ම නිකම් සමාජ විද්‍යාඥයෙක් නෙමෙයි. එයා රැකියාව කරේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් වෙච්ච හටින්ටන් තමයි කියන්නේ පන්ති සටන ඉවරයි, දැන් තියෙන ශිෂ්ටාචාර අතර ගැටුවක්. ඇත්තටම එතනින් පස්සේ 1995 විතර පස්සේ අපි ගෙවපු අවුරුදු 25 අපි ලෝකෙ පුරා දැක්කේ ඔය හටින්ටන් කියපු ශිෂ්ටාචාර අතර ගැටුම්. ඉස්ලාම් ක්‍රිස්තියානි ප්‍රතිවිරෝධය, ක්‍රිස්තියානි බෞද්ධ ප්‍රතිවිරෝධය, ආසියානු යුරෝපීය ප්‍රතිවිරෝධය කීකේ තමයි වෙන්න තිබුණේ. ලතින් ඇමරිකානු, උතුරු ඇමරිකානු ප්‍රතිවිරෝධය ඕවා තමයි වෙන්න තිබුණේ. එතන ඇත්තටම උනේ සැමුවෙල් හටින්ටන් සිද්ධ වීමට නියමිත දෙයක් අනුමාන කළා. ඔහුගේ අනාගතය හරි ගියා කියන එක ඇත්තටම උනේ නැත්තම් ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව ලෝකෙ පුරා තමන්ගේ බලය පතුරවන්න හදපු උපාය මාර්ගය ද හටින්ටන් න්‍යායක් විදිහට කිව්වේ. සිහිමොලයක් තියෙන ඕන කෙනෙක්ට තේරෙනවා හටින්ටන් අනාගතකරුවෙක්, අනාගත වක්තෘකවරයෙක් නෙවෙයි. එයා දැනගෙන හිටිය ඇමරිකා එක්සත් ජනපදයේ උපාය මාර්ගය, ඒ උපාය මාර්ගය තමයි එයා න්‍යායක් විදිහට න්‍යායීකරණය කළා කියන්නේ. එතනින් පස්සේ සීතල යුද්ධය අවසානයත් එක්ක ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය නේටෝ මිනිමම යුද හවුල ඒගොල්ල ලෝකෙ පුරා කඩාවැදිනා සියලු තැන් අල්ලන්න පටන් ගත්තා. උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථාන, සම්පත් පැත්තෙන් වැදගත් ස්ථාන. එතකොට ඛනිජ තෙල් ඉන්ධන කියලා කියන්නේ ආර්ථිකයේ ඉතාම බලගත්ම උවමනාවක්, ආර්ථිකයේ වැදගත්ම සම්පත. ඒ නිසා ඛනිජ තෙල් බහුලව තිබුණු මැද පෙරදිග කලාපයට මහා අධිරාජ්‍යවාදී ආක්‍රමණයක් ආවා. 1995 සිට ලබන අවුරුදු දෙකේ 2020 මේ ගෙවුණු අවුරුදු 25 කියලා කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ යුරෝපීය ප්‍රමුඛ නේටෝ හවුල මැද පෙරදිග ආක්‍රමණය කළා. මැද පෙරදිග යටත් කරපු වකවාණු යටත් කරේ එක පැත්තකින් තෙල් සඳහා යුද්ධය, තව පැත්තකින් යුද උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථාන අල්ලා ගැනීමේ යුද්ධය.
ඉරාකයට ඉරාකය ආක්‍රමණය කරනවා, ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරනවා, ලෙබනනය ආක්‍රමණය කරනවා, පලස්තීනයේ ඉරාචීන මිනිස්සු ගන්න සිද්ධ කරමින් යනවා, සිරියාවට උඩින් බෝම්බ දාලා මිලියන් ගණන් පුංචි ළමයි ගෑනු අය මරලා දැම්මා, සරණාගතයෝ බෝට්ටු වල නැගගෙන වෙන රටවල් වලට පලා යනවා, ඒ යන සමහර සරණාගතයෝ මැරෙනවා, ලංකාවේ මිනිස්සු විශාල කම්පනයකට ලක් වුණා, අවුරුදු 4000ක් වයස සිරියෙන් දරුවෙක් බෝට්ටුව ගිලිලා මලසිරුර බෙල්ලට ගොඩ ගහලා තියෙන ඡායාරූපේ, ඒක අර මුහුණු පොතේ එහෙම ප්‍රොෆයිල් පිච්චර් එකට දාගත්තා ඒ කම්පනය නිසා. ඒව මතක් කරගන්න. එහෙම තමයි අපි ඉතිහාසය කියුවේ. ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරා. ඇෆ්ගනිස්තානයේ භූ සිද්ධියම වෙනස් කරා. ඇෆ්ගනිස්තානයේ කොච්චර බෝම්බ දැම්මද කියනවනම් භූ විෂමතා සිද්ධියම වෙනස් වුණා. කලින් ඇෆ්ගනිස්තානයේ කඳු තිබ්බ දැම්මද දැන් තියෙන්නේ මිටියාව. කලින් ඇෆ්ගනිස්තානයේ මිටියාවක් තිබ්බ දැම්මද දැන් තියෙන්නේ මහා ආගාරය. බෝම්බ ටොන් දාලා දැම්ම බර විදියට ගත්තා. මහා ජන සංහාරයක්. ඊට පස්සේ දැන් ඉවාල් ළඟ ඉන්නවා ඉරානයේ. දැන් ඉරානයේ වටදලා ඉරානයේ විරුද්ධව අභූත චෝදනා එල්ල කරමින් දැන් ඉරානයේ ආක්‍රමණය කරන්න ඉවාල් ළඟ ඉන්නවා. සිරියාවෙන් පැනදුනා. එතකොට මේක කරන්න ඇමරිකා රසන් ජනපදය එක පැත්තකින් කිව්වා මේක ශිෂ්ටාචාර අතර යුද්ධයක් කියලා. එතකොට කිව්වේ මේ ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය සහ ඉස්ලාම් ශිෂ්ටාචාර අතර යුද්ධයක් කියලා. අන්නේ ඇමරිකාව කියපු යුද්ධය තමයි ලංකාවේ අප්‍රේල් 28 උනේ. මේක ලංකාවේ ඉතිහාසයක් එක්ක සම්බන්ධ නැහැ. ලංකාවේ ඉතිහාසයක් නැහැ. ක්‍රිස්තියානි ඉස්ලාම් ප්‍රතිවිරෝධක ඉතිහාසයක් ලංකාවේ නැහැ. මොනවා හරි විදිහක ඉතිහාසයක් තිබුණා තියෙන බෞද්ධ ඉස්ලාම් ප්‍රතිවිරෝධ. අලුත්ම සිද්ධ වෙච්ච සිදුවීම්, බෙන්තොල සිද්ධ වෙච්ච සිදුවීම්, තෙල්දෙණි සිද්ධ වෙච්ච සිදුවීම්, ඒවත් එක්ක එහෙමනම් ප්‍රතිවිරෝධයක් සඳහා මොනවා හරි සාධකයක් තියෙන බෞද්ධ ඉස්ලාම් ප්‍රතිවිරෝධ. අර ලැජ්ජා සාධක සිදුවීම් වලින් පස්සේ ක්‍රිස්තියානි ඉස්ලාම් ප්‍රතිවිරෝධක ඉතිහාසයක් නැහැ. ඒක ලංකාව ඇතුලේ විග්‍රහ කරන්න බෑ ඒක ජාත්‍යන්තර. එතකොට දැන් ඇමරිකාවට ඕන වුණා එක පැත්තකින් මේක ශිෂ්ටාචාර අතර යුද්ධයක් කියලා පෙන්නන්න. ඒක පෙන්නන්න යද්දී ඒ අය මේ නව ලිබරල් සංස්කෘතිය ගෙනියද්දි මැද පෙරදිගට ඊටාම දැඩි විදිහට නව ලිබරල් සංස්කෘතිය නැරෙහි විරෝධය මැද පෙරදිග මුස්ලිම් සමාජයෙන් ආවා. ඒ විරෝධය ආවේ ආගමික මූලධර්මවාදයක වේශයෙන්. විවෘතාර්ථකයේදී බෞද්ධ සමාජෙත් අඩුවැඩි වශයෙන් කොහොම තමයි ඔකට ප්‍රතිචාර දක්වන්නේ. අපි පරණ ටෙලිනාටික බැලුවොත් මේ 1980 ගණන් වල ගිය ඒ වගේ දැන් හොඳම උදාහරණයක් තමයි පලිගුමැණි. දැන් පලිගුමැණි කේකේ සූරසේන ගමට එනවා. එයාගේ ජීවන දර්ශනය තමයි පට්පට් ගාලා සම්තිං හොයන්නේ. එයා තමයි නව ලිබරල් සංස්කෘතිය ගමට අරන් එන්නේ. එතකොට ඒ සූරසේනගේ සංස්කෘතියට විරුද්ධව පරමාදර්ශී චරිතය කියලා පෙන්නන්නේ ගුරුනාස්. යචෝදාවේ නම් අර නව ලිබරල් සංස්කෘතියට ගොදුරු වෙච්ච අයට මේ සංස්කෘතික පරමාදර්ශය කියලා පෙන්නන්නේ අර නැෂනල් සූට් එකක් අර ඇඳගෙන ඉස්කෝලේ ගිහිල්ලා සුභාෂිතේ කවි කීකේ සිංහල උගන්වන මේ බලලේ කන්ද ගෙදර එකේ නම් බාල මහත්මයා. ඉතල බෞද්ධ සමාජයක් ප්‍රතිචාර දක්වන්නේ අතීත සංස්කෘතිය වැළඳගෙන ඒකේ අන්තයට ගිහිල්ලා ඒක අරහා විවෘතාර්ථක සංස්කෘතියට ප්‍රතිරෝධයක් දක්වනවා. හැබැයි ඒක බෞද්ධ සමාජයේ සිංහල සමාජය උනාට වඩා තදි මේක යම් ප්‍රමාණයකට යට වුණා. මේක යම් ප්‍රමාණයකට යට වුණා 80 ගණන් වල සරල ප්‍රතිවිරෝධයක් පෑවා. සැලකිලි මට්ටමකට ජීවන රටාවේදී ජීවන ශෛලියේදී එකට යට වුණා. ඊට පස්සේ නව ලිබරල් එක වැළඳගත්තා. දැන් අඩුවැඩි වශයෙන් ඔක්කොමලා එක වැළඳගෙන ඉන්නේ. දැන් ආයේ මේ බෞද්ධ කතාවක් නෑ. ඔක්කොමලා එක වැළඳගෙන ඉන්නේ. ඒකට ගැළපෙන බුද්ධාගමක් නැහැ. අසකු හැදිලා අර තොල් රතු කරපු හාමුදුරුවෝ සෙට් එකක් ඇවිල්ලා ඒගොල්ලෝ බුදුහාමුදුරු කියපු බණමින් වඩා වෙන මංගල්‍යයක් කියන්න පටන් අරගෙන නේ මේ බුද්ධාගම මේකට ප්‍රතිවිරෝධයක් දක්වන්නේ. මේකට ගැළපෙන බුද්ධාගමක් හදාගන්න. දැන් එහෙම එකකුත් තියෙනවා. පරණ එකක් තියෙනවා. ගමේ පන්සලක් තියෙනවා. අර අසුගත් තියෙනවා. එහෙමනේ මෙතන උනේ. නමුත් මැදපෙරදිග උනේ ඒගොල්ලෝ පරපතල ලෙස මේකට විරෝධය පෑවා. ඒ විරෝධය ආවේ ආගමික අන්තවාදයක විනාශය. ඒක ආවේ දැන් මේ නව ලිබරල් විලාසිතා පරිභෝජන උන්මාදයට ඒගොල්ලන්ගේ විරෝධය ප්‍රකාශයටපත් උනේ. කිසිදු විලාසිතාවක් පෙන්නන්න දෙන්නේ මුළු එකම වහගෙන අල්පේච්ඡ ජීවිතය කියන තැනින් තමයි ඒගොල්ලන්ගේ විරෝධය. එතන මේක ප්‍රතිචාරක් නෑ. මේ අන්තවාදයේ පැනන කීම ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් මේක අධිරාජ්‍යවාදී ආක්‍රමණාත්මක ප්‍රතිචාරයක්. එතන මේක එහෙම ගත්තත් මේක ගෝලීය ප්‍රපංචයක්. මේක ජාත්‍යන්තරයි. මේක අපිට ලංකාවේ දේශ සීමාවල විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ දේශ සීමාවල ගත්තොත් එහෙම ලංකාවේ දැන් සිද්ධ වෙන්නේ අනේක තමයි මේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියට මේ බලාගතලයට ලංකාව සම්බන්ධ කරගන්න ලංකාවේ පාලකයෝ
චීනයට සිහිනයක් තියෙනවා ලෝකයේ සුපිරි ආර්ථික බලවතාවක් ප්‍රතිමේ සිහින. ඒකේ ප්‍රධාන තරඟකරුවා තමයි ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකා එක්සත් ජනපදය උත්සාහ කරනවා චීනයට ආර්ථික ආධිපත්‍ය නොදී. චීනයට ආර්ථික ආධිපත්‍ය හිමි කරගන්න නම් ඒ අය සේද මාවතක් විවෘත කරගන්න. ඔබ දන්නවා ඉස්සර තිබුණා සේද මාවත. කරනකා චීනයේ සේද මාවතක් තිබුණා. සේද මාවත දිගේ තමයි චීනය යුරෝපයට බඩු දෙක අරන්නේ. මැද පෙරදිගට යුරෝපයට අප්‍රිකාවට චීන බඩු විකුණුවේ සේද මාවත හරහා. ඒ කාලේ වැඩිපුර සේදනදී අරන්ගේ ඒකයි සේද මාවත. එතකොට දැන් මේ සේද මාවත කියන එක වැටලා තියෙන රටවල් ගණනාවක් කරා ඒක එහෙම යන්න බෑ. ඒ නිසා චීනෙන් හැදුව අලුත් වැඩ පිළිවෙල වන් බෙල්ට් වන් රෝඩ් කියන. වන් රෝඩ් කියලා කියන්නේ චීනයේ සිට ගොඩබිම හරහා යන නව සේද මාවත. වන් බෙල්ට් කියලා කියන්නේ දකුණු චීන මුහුදේ සිට ඉන්දියන් සාගරය හරහා ඊජිප්තුවේ සුවසන තරණය කරමින් යුරෝපයට බාණ්ඩ ගෙන යන නෞකා ගමන් මාර්ගය. ඒ නෞකා ගමන් මාර්ගය හදද්දී ඒගොල්ලෝ හැදුව උපාය මාර්ගයක්. ඒ උපාය මාර්ගය කියන්නේ ස්ට්‍රිම් ඔෆ් පර්ල්ස් කියන මුතු පොටේ උපාය මාර්ගය. ඉන්දියානු සාගරයේ අනිවාර්යයෙන්ම අත්පත් කරගන්න ඕනේ වැදගත්ම මුතු මෙල් වටිනා තැන් ටික චීනේ ලකුණු කරගන්න. එකක් තමයි මියන්මාරේ ප්‍රා ඇල මාර්ගය. තායිලන්තේ සිද්දි වරාය. පාකිස්තානයේ ගේදාර වරාය. ලංකාවේ හම්බන්තොට වරාය. මාලදිවේ. ඊට පස්සේ උතුරු අප්‍රිකානු රටවල්. මේවා ඉතාම වැදගත් චීනෙට මේ මුහුදු ගමන් මාර්ගය. ඊට පස්සේ චීනේ උපක්‍රමික විදිහට මේ හැමතැනකටම ආර්ථික වශයෙන් මැදිහත්. මියන්මාරේ ගත්තොත් මියන්මාරේ තියෙන හමුදා ජනතාව ආරක්ෂා කරන්න චීනෙ මැදිහත්. තායිලන්ත පාලකයෝ චීන හිතවාදී වෙදිති. පාකිස්තාන් පාලකයෝ චීන හිතවාදී වෙදිති. සියලු සියවුල්හන්ගේ කාලේ තමයි පාකිස්තාන් ඇමරිකන් හිතවාදී තිබුණේ. එතනින් පස්සේ දිගටම ඒක චීන හිතවාදී වෙලා. ඒතර ලංකාවේ මහින්ද රාජපක්ෂ පාලනය බිලියන් ගණන් සල්ලි දක්ව චීන. විශාල වශයෙන් චීනෙ මුදල් ගන්න. චීන ණය කන්දරාවක යට වෙලා ඒ ණය විසින්ම ආය දක්ෂි මේ අධිවේගී මාර්ග දුම්රිය මාර්ග හම්බන්තොට වරාය ව්‍යාපෘතිය මත්තල ගුවන්තොටවල ව්‍යාපෘතිය කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මේ ඔක්කොම චීනෙත් එක්ක සම්බන්ධ වෙලා ගියේ. ඒව නිශ්චිතවම චීන යුද උපාය මාර්ගෙත් එක්ක සම්බන්ධයි. කොළඹ වරාය නගරය හම්බන්තොට වරාය නිශ්චිතවම චීනට චීනේ උපාය මාර්ගයක සම්බන්ධයි. එතකොට ඒගොල්ලෝ ඒ පැත්තෙන් චීනයත් එක්ක සම්බන්ධයි. මාලදිවයිනේ චීන හිතවාදී පාලනයක් තිබුණා. ගිය අවුරුද්දේ සැප්තැම්බර් 30 වෙනිදා මාලදිවයිනේ පාලනය වෙනස් වෙලා චීන හිතවාදී ජනාධිපති වෙනුවට ඇමරිකන් හිතවාදී ජනාධිපති බලයට පත් වුණා. බලයට පත් වෙලා එක දවසකින් ලංකාව උත්සාහ කරන්නේ චීන උත්සාහ කරලා ලංකාව බලයට. ඔක්තෝබර් 26 වෙනිදා ලංකාවේ සිද්ධ වෙච්ච දේශපාලන කුමන්ත්‍රණය නිශ්චිතවම සැප්තැම්බර් 30 වෙනිදා ඊට මාසයකට කලින් මාලදිවයිනේ ජනාධිපති වන ප්‍රතිපලත් එක්ක සම්බන්ධයි. දැන් මේ කට්ටිය බලන්නේ මේ ධූපදස්සනේ ඔක්කොම ලිහා ගන්න. මේ ධූපදස්සනේ ලිහන්න බෑ. ඒ තේරුම් ගන්න වැඩ කරන්න බෑ මේ ධූපති දේශ සීමාවෙන්. මේ සම්පූර්ණ ගෝලීය දේශපාලනයක් දැන් මේ වැඩ කරන්නේ. ගෝලීය දේශපාලනයක් වැඩ කරන්නේ. මැතිවරණ සල්ලි දුන්නේ කවුද? කවුද මැතිවරණ සල්ලි දුන්නේ? දැන් අන්තිමට අර හෙලිකරම් වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂට සල්ලි දුන්නේ චීනේ. මෛත්‍රීපාල සිරිසේන ඡන්ද සල්ලි දුන්නේ ඇමරිකානුත්. ඒකට අදාළ ඩීඑකීවිලි ඔක්කොම අර විකිලීක්ස් එකේ ගිහින් සමේ දැන් මිනිස්සු ඉඳගෙන ඉන්න මේ ලංකා මිනිස්සු ඡන්දේ දින කරන්නේ කොල්ලකපත් කරන්නේ ලංකා මිනිස්සු තමයි ඡන්දේ දෙන්නේ. හැබැයි ඒක නදාන මුළු දේශපාලනේ මහසුමන ගෝලීය බලවේග. දැන් ඇමරිකා එක්සත් ජනපදය මේ තත්ත්වයට විරුද්ධව පෙරුවා පිවට් ටු ඒෂියා කියලා වැඩ පිළිවෙල. පිවට් ටු ඒෂියා කියන්නේ ආසියාව වටේ කැමකෙන ආසියාව ගලවන කියන උපාය මාර්ගයේ තේරුව. මුලින් ඒගොල්ලෝ කිව්වා බෑක් ටු ඒෂියා. බෑක් ටු ඒෂියා කිව්වම ඒගොල්ලෝ පස්සේ නම වෙනස් කරලා බෑක් ටු ඒෂියා කියන්නේ නැවත ආසියාව. ඒ කියන්නේ ආපහු ඇවිල්ලා ආසියාව යටත් කරනවා වගේ හැඟීමක් එනවා කියලා ඒක අතෑරලා. අතෑරලා ඒගොල්ලෝ දැන් පිවට් ටු ඒෂියා කියලා ඒකේ මූලික මූලධර්ම තමයි චීනය සතුරු රාජ්‍ය වලින් වටලන එකයි. චීනයට මොනවා හරි විදිහකට පාවිච්චි කිරීමට ඉඩ ඇද්දි රටවල් ඔක්කොගෙම ඇමරිකානු මිලිටරි බලය ස්ථාපිත කරනවා. ඒ නිසා ඒගොල්ලෝ මියන්මාරේ තිබුණු මිලිටරි යුක්තාව විඳදමලා අවුන් සාන් සුකි ඇමරිකන් ගැටි එයාට බලය අරන් දීම සඳහා විශාල මනෝවිද්‍යාත්මක ප්‍රචාරක මෙහෙයුමක් කෙරේ. තායිලන්තේ ඡන්දේ තේරීමක් වෙච්ච ආණ්ඩුව පළවා කරලා ඇමරිකන් හිතවාදී හමුදා පාලනයක් ගොඩනැගුවා. මේ හරි පරස්පර. බුරුමේ දේගොල්ලෝ කියන්නේ මියන්මාරේ දේගොල්ලෝ කියන්නේ හමුදා ආණ්ඩුව බෑ ඡන්දෙන් එන්න කියලා. තායිලන්තේ දේගොල්ලෝ
පත්ති චාණ්ඩුව නිර්මලදාන බලහත්කාරයෙන් හමුදාන ස්ථාන. ඊට පස්සේ මාලදිවයින් වල ඒගොල්ලන්ගේ අපේක්ෂකයා කොහොමද සල්ලි කොහොමද ජයග්‍රහණය කරන්නේ. ඊට පස්සේ ලංකාවෙත් ඒගොල්ලෝ රෙජිම් වෙනසක් කරගන්නවා. ඊට පස්සේ ලංකාවට දැන් ඒගොල්ලෝ වැදගත් වෙන්න යනවා විවිධ මිලිටරි කිවිසුම් හරහා. ඒකට බලපාන තියෙන එක තමයි ඉන්දියන් සාගරයේ කිසිම තැනක ඒගොල්ලන්ගේ හමුදා මෙහෙයුම් මධ්‍යස්ථාන දැන් නැහැ. තිබුණු එකම එක දියවගාශය දූපත්ක අර ඉන්දියන් සාගරයේ යටින්ම තියෙන පුංචි දූපත් දියවගාශය. දියවගාශයවල තමයි තිබුණේ. දැන් ජාත්‍යන්තර අධිකරණ තීන්දුවක් දීලා තියෙනවා දියවගාශයවලින් ඇමරිකන් හමුදා අයින් කරන්න. දැන් ඉන්දියානු සාගරයේ ඇමරිකානු මිලිටරි බේස් එක වෙන්නේ මොකද්ද? අර හීට කියු කියන කැනේඩියානු විචාරකයා ඒක ලංකාවේ මාධ්‍යවල ලොකු ප්‍රසිද්ධියක් දුන්නයි කියන එයා කියලා කියනවා නේටෝ සංවිධානයේ ඊළඟ යුද මධ්‍යස්ථානයේ බවට පත් වෙන්නේ ලංකාව. එයා නිකන් නෙවෙයි කියන්නේ පෙන්ටගනේ තියෙන සියලු තොරතුරුත් එක්ක. දැන් ඊයස්සේ තමයි ලංකාවේ පාලකයෝ මේවට එක්ක යුද නිවිසුම් අත්සන් කරා. දැන් ඊයේ පෙරේද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගියා චීනෙට ගියේ ආසියානු ශිෂ්ටාචාරය කියලා සම්මන්ත්‍රණයක් ආමන්ත්‍රණය කරා. චීනෙට හදිස්සියෙම එකපාරටම හිතෙනවා මේ ශිෂ්ටාචාර අතර ගැටුම ගැන ප්‍රවාදයේ ඉන්නේ 92 93 විතර. අවුරුදු 25කට පස්සේ චීනෙට හිතෙනවා එකපාරටම මේ න්‍යාය කවුන්ට කරන්න. ඒකට ඒගොල්ලෝ ආසියානු ශිෂ්ටාචාරය කියලා ආසියාගේ රටවල් ඔක්කොටම නියෝජිතයන් දෙන්න කියලා සම්මන්ත්‍රණයක් දුන්නා. ඒ සම්මන්ත්‍රණය ප්‍රධාන දේශනේ දෙනවා මෛත්‍රීපාල සිරිසේන. ආසියානු ශිෂ්ටාචාරය ගැන විශේෂඥයෙක් කියලා චීනෙ හිතනවද මයින්ට්? නැත්තම් ලංකාවට අදාළව චීන දේශපාලිතෝම කියනවා. ඊට පස්සේ ඒකේ මෛත්‍රීපාල සිරිසේනගේ කතාව සම්බන්ධයි. ඒ කතාවේ එයා සම්පූර්ණම අර සැමුවෙල් හැටින්ගේ කතාව කියන්නේ. එයා කියන්නේ අපි ආසියානු ශිෂ්ටාචාරය එකක් මේ ඉන්දියාව ලංකාව චීනෙ අපි ඔක්කොමලා එකක් යුරෝපා යුදෙව් ක්‍රිස්තියානි ශිෂ්ටාචාරයෙන් අපිට තියෙන තර්ජනය මේකෙන් අපේ තර්ජනයෙන් අපි බේරෙන්න නම් ආසියානු ශිෂ්ටාචාරය සහිත සියලු රටවල් එකට එකතු වෙන්න. මම ආරාධනා කරනවා චීන ජනාධිපති සී ජින්පින් මැතිතුමාට මේ සැදේ නායකත්වය ගන්න කියලා. චීනේ නායකත්වය ගන්න නම් ලංකාවත් ඉන්න ඔබත් එක්ක. කාගෙන් අහලා දෙන්නම කියන්නේ? චීනේ කඳවුරක් හදාගෙන බඩගිනියට විරුද්ධව යුද්ධ කරනවා නම් ලංකාවේ ඉන්නේ චීනෙත් එක්ක කියලා. ජනාධිපති චීනෙට ගිහිල්ලා කියන්නේ කාගෙන් අහලා? මහලුකුණ ජනතා පරමාධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන්නේ මිනිස්සුන්ගෙන් අහුවත් ලංකාවේ ජනතාවගෙන් අහුවත් අඩුම ගානේ ලංකාවේ ජනතාව දන්නවද චීන ගිහිල්ලා ජනාධිපති කිව්වා කියලා යුද්ධයක් කළාම අපි ඉන්නේ චීන පැත්තේ කියලා. ලංකාවේ ජනතාවගෙන් අතිපමණක් මම හිතන්නේ විශ්වාස කරනවා එහෙම යුද්ධයක ලෝක බලවතුන් අතර සිද්ධ වෙන යුද්ධයක අපි පාර්ශවයක් හොග වෙන්න ඕනේ නැහැ කියලා විශ්වාස කරනවා. ඒතකොට කාගෙන් අහලාද මිහින් කියන්නේ? එයා තනියෙන් බලයක් කියනවා. එයා සේ චීනෙත් එක්ක අස්සක් කරලා ආරක්ෂක කිවිසුමක්. ජනාධිපති චීනෙට කියලා. කොහේ ආරක්ෂක කිවිසුම? ඒ ආරක්ෂක කිවිසුම මේ වෙනකන් කිසි කෙනෙක්ට පෙන්නලා නැහැ. කිසි කෙනෙක්ට පෙන්නුවේ නැහැ. අඩුම ගානේ පාර්ලිමේන්තුවට පෙන්නුවේ නැහැ. මහලොකුණ තොරතුරු දැනගැනීමේ පණක් ඕවා තමයි කතා කරේ බලයේ. මේ වෙනකන් ආරක්ෂක කිවිසුම කියලා කවුරුත් දන්නේ නැහැ. අනුමානයන් තියෙනවා ගේනිට සතියන්ත පත්‍ර වාර්තා කරලා තිබුණා චීන මිලිටරියට චීන හමුදාවට ලංකාව ඇතුලේ ඇවිල්ලා යුද මෙහෙයුමන හිරතගීමේ අවස්ථාව දෙන කිවිසුම වල තමයි අසන් කරේ. ඒතල ඒක අපි දන්නේ නැහැ. හැබැයි ඇමරිකාවත් එක්ක අසන් කරපු කතාවක හොඳටම දන්නවා. ACS කියලා කිවිසුමක් අසන් කරා ගෝඨාභය රාජපක්ෂ 2007 මාර්තු පස්සේ. Acquisition and Cross Servicing Agreement. අත්පත් කරගැනීමේ හා සේවා හුවමාරු කිවිසුම කියලා කිවිසුමක් අත්සන් කරා 2007 දී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විදිහට ගෝඨාභය රාජපක්ෂයි ඒ මොහොතේ ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා විදිහට ඊට පස්සේ රොබර්ට් ඩොබ්ලේක් ඒ දෙන්න කිවිසුමක් අත්සන් කරා. ඒ කිවිසුමේ ලංකාව බැඳිලා ඉන්නවා යුද්ධයක් පවතින අවස්ථාවක ඇමරිකානු යුද හමුදාවට සේවා සපයන. ඇමරිකානු යුද ගුවන් යානාවලට ඇමරිකානු යුද නැව්වලට ආහාර බෙහෙත් ඉන්ධන අලුත් වැඩියා කිරීම සේවා වෛද්‍ය සේවා ඉංජිනේරු සේවා ඒවා සපයන්න බැඳිලා ඉන්නවා ලංකාව. දැන් ඒ කිවිසුමත් මේ වෙනකල් පාර්ලිමේන්තුවක් පෙන්නුවේ නැහැ. ගෝඨාභය රාජපක්ෂල මහලොකුවට දේශප්‍රේමී කියලා කතා කරනවා. ඇමරිකාවට යුද සැපයීම සඳහාම කිවිසුමක් අත්සන් කරලා ඒ කිවිසුම අනුගමනය ලංකාව කිවිසුමට පෙන්නුවේ. ඒ කිවිසුම ගෝඨාභය අත්සන් කරේ අවුරුදු 10ක. ඒක 2017 මාර්තු 5 වෙනිදා කල්ලිකුතුනාට පස්සේ රනිල් වික්‍රමසිංහ ඒ කිවිසුම නැවත අත්සන් කරා දින නියමයක් නොමැතිව. ACS කිවිසුම නැවත අත්සන් කරා රනිල් වික්‍රමසිංහ 2010
2017 ජුනි මාසේ 21 වෙනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කර රනිල් වික්‍රමසිංහ කරලා කිව්වා අපි නැවත කිවිසුම අත්සන් කරනවා දින නියමකින් තොරව. ඒ කියන්නේ කල්ප විනාශය වෙනකල් ලංකාව භාවිතා කරන්න පුළුවන් ඇමරිකාවට යුදමේ කටයුතු සමග. ඊට පස්සේ 2017 ජුනි මාසේ 11 වෙනිදා තමයි කැබිනට් තීරණය ගත්තේ ACSA කිවිසුම කාලයකින් තොරව ලෝක විනාශය දක්වා දික් කරනවා. ඒ කිවිසුමේ මොකද තියෙන්නේ? ඒ කිවිසුමේ තියෙන්නේ ඇමරිකානු හමුදාව ඉන්දියානු සාගරයේ යුද්ධයක් කරන මොහොතක ලංකාවේ වරායව, ලංකාවේ ගුවන්තොටුපළවල්, ලංකාවේ රෝහල් ඒ සියල්ල ඇමරිකානු හමුදාවට පාවිච්චි කරන්න ලංකාවේ ආණ්ඩුව ඉඩ දෙන්න. ලංකාවේ හමුදාව ගිහිල්ලා අට්ලාන්ටික් සාගරයේ යුද්ධයක් කරන වෙලාවක ඇමරිකාවේ වරායවල්, ඇමරිකාවේ ගුවන්තොටුපළවල්, ඇමරිකාවේ රෝහල්, ඇමරිකාවේ ඒ තියෙන සියලු සම්පත් පාවිච්චි කරන්න ඇමරිකාව ඉඩ දෙන්න. ඒ බොහෝ සමාන හමුදා පදයෙන් අත්සන් කරපු කිවිසුම. ඇමරිකන් හමුදාව ඉන්දියන් සාගරයේ යුද්ධයක් කරනකොට ලංකාව දෙනවා ලංකාව පාවිච්චි කරන්න ඇමරිකාවට. ලංකාවේ හමුදාව ගිහින් අට්ලාන්ටික් සාගරයේ යුද්ධයක් කරන වෙලාවක ඇමරිකාව දෙනවා මුළු ඇමරිකන් භූමියම ලංකාවේ හමුදාවට පාවිච්චි කරනවා. මොකද ඒ කිවිසුම. ඉතින් සිහිමොලේ තියෙන ඕන කෙනෙක්ට තේරෙනවා. සංයුක්තව ජීවමානව යුද්ධයක් කරන්න ඉන්දියන් සාගරයේ ඇමරිකාව මිසක ලංකාවේ හමුදාව මේ සම්මජාතියේදී අට්ලාන්ටික් සාගරයේ යුද්ධයක් කරන්න යන්නේ නැහැ. ඉතින් බැලු බැලමට ද්විපාර්ශ්වයේ කියලා පෙන්නනකොට මේක සම්පූර්ණයෙන්ම පාර්ශ්වය. ලංකාව මොකද? ලංකාවේ මුදල් මොකද? අට්ලන්ටික් සාගරයේ යුද්ධ කරන්නේ. මොකක් එක්ක යුද්ධ කරන්නේ? ඔක්කොම ලොකු රටවල් තියෙන අට්ලන්ටික් සාගරය. පුංචි රටවල් වල තියෙන රපිට් එක ක්‍රිකට් ගහන්න නම් මේ බටහිර ඉන්දිය පොතේ විතරයි. වෙස්ට් ඉන්ඩීස්ල විතරයි. පුංචි රටවල්. ඒ කිසිම රටක් එක්ක යුද්ධ කරන්න පුළුවන් ලංකාවල. ඇයි මොකටද අට්ලන්ටික් සාගරයේ යුද්ධ කරන්නේ? ලංකාව දෙන්න. සංයුක්තව යුද්ධ කරන්නේ ඉන්දියන් සාගරය. දැන් මේ කිවිසුම අත්සන් කරලා ඒකට අනුව තමයි 2018 අගෝස්තු මාසේ 2018 දෙසැම්බර් මාසේ ඇමරිකානු යුද නෞකාවලට සේවා සැපයීම කළේ. ඊට පස්සේ 2019 ජනවාරි 21 වෙනිදා ඉඳලා 27 වෙනිදා දක්වා කටුනායක ගුවන්තොටුපළයි ත්‍රිකුණාමල වරායේ පාවිච්චි කරමින් ත්‍රිකුණාමල මුහුදේ නවත්තලා තිබුණ ජෝන්ඩිස් ටෙනිස් කියන යුද නෞකාවට සේවා සැපයුවා ඇමරිකානු හමුදාව. ඔබ දකින්නේ රේගුවට ඉඳ දුන්නේ නැහැ. කටුනායකින් ගොඩබක් පාර්සල් ලිහලා බලන්න පරීක්ෂා කරන්න රේගුවට ඉඳ දුන්නේ නැහැ. ඇමරිකන් හමුදා බටේ ආවේ ඔවුන්ගේ නිලන්දු මෙන් ලංකාවට. ඇවිල්ලා සේවා සැපය. ඒ ජෝන්ඩි ස්ටඩිස් කියලා නෞකාව නියෂ්ටික බලයෙන් ක්‍රියා කරන අර ගුවන් යාන නවත්තන නෞකාව. විශාල ලොකු එයාපෝට් එකක් වගේ නේද? ගුවන් යාන සහ හෙලිකොප්ටර් 90ක් ප්‍රහාරක යාන 90ක් නවත්තලා තියෙන ඇමරිකානු හමුදා බටයන් 6500ක් ඉන්න චීනයට ඇවිල්ලා යුද්ධය සඳහා භාවිත කරන යුදනයක්. ඒකට තමයි සේවා සැපය. ගිහින්. ඊට පස්සේ 2019 මාර්තු 16 වෙනිදා ඕස්ට්‍රේලියානු නාවික හමුදා බටව 1000ක් ආව ලංකාව. ඇවිල්ලා බස්නාහිර මූදේ කරා යුද අභ්‍යාස. කිසි කෙනෙක් කඩන්නේ නැහැ. අපි ප්‍රතිගාමී සමාජයේ පක්ෂයේ දිගට මේකට ඇහිව හන්නේ නැහැ. මේක වැරදි. ඊට පස්සේ බෝම්බ ප්‍රහාරණ දින දෙකකට කලින් 2019 අප්‍රේල් මාසේ 19 වෙනිදා හම්බන්තොට ආව ඇමරිකානු නාවික හමුදාව දකුණු මූදේ යුද අභ්‍යාසයක් සඳහා ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ලංකාවේ නාවික හමුදාවත් එක්ක දවස් 7 ඒක අවලංගු වුණ බෝම්බ ප්‍රහාරයක්. එතකොට ඇමරිකානු මිලිටරි අවශ්‍යතා සඳහා ලංකාව භාවිතා කරමින් තිබුණා. ඒකත් එක හේතුවක්. ඇමරිකාවත් එක්ක සටන් කරන සංවිධාන ලංකාවට ප්‍රහාරයක් කළා. IS එක විතරක් ගහපේ කියන සතුටු වෙලා ඉන්න ඕනේ. දැන් චීනය හරි රුසියාව හරි ගැහුවේ නැති එක ගැන හිතන්න. දැන් සතුටු වෙන්නනේ කරුණ හොයන්න ඕනේ. සතුටු වෙන්නම කරුණ හොයන්න ඕනේ. සතුටු වෙන්න ඕනේ මෙච්චර දෙයක් වුණාට පස්සේ IS එක විතරක් ලංකාවට ගහලා ගැලවිච්ච එක රුසියාව හරි චීනය හරි නියෂ්ටිකම් වලින් ලංකාවට ගැහුවේ නැති එක. ඒක දැන් සම්පූර්ණ මේ ලෝක බලවත් දෙන අතර තියෙන යුද්ධයකට ලංකාව පටලලා ඒ අස්සේ තමයි දැන්. දැන් දවස් 3කට කලින් ජනාධිපතිගේ මාධ්‍යකගේ වෙබ් නිල වෙබ් අඩවියේ ලිපියක් දාලා තියෙනවා සෝෆා කිවිසුම ගැන. Status of Forces Agreement. ඒකට අනුව සේවා සැපයීම නෙමෙයි කෙලින්ම ඇමරිකන් හමුදාවට ලංකාවට එන්න පුළුවන්. ඒක තියෙන විදිහට ඇමරිකන් හමුදාවට ලංකාවට එන්න පාස්පෝර්ට් ඕනේ නැහැ, වීසා ඕනේ නැහැ. ඇමරිකාවේ ID කාඩ් එක පෙන්නලා ලංකාවට එන්න පුළුවන්. ඒ ජනාධිපති වෙබ් අඩවිය තියෙන විදිහට ඒ එන ඇමරිකානු හමුදා බඩයන්ට ලංකාවේ භූමිය ඕනම තැනක තමන්ගේ නිල ඇඳුමෙන් ඉන්න පුළුවන්, ආයුධය තියාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම ඒ එන ඇමරිකානු හමුදා බටයෝ ලංකාව ඇතුලේ කරන කිසිදු සිවිල් හෝ අපරාධ වරදකට අදාළව ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. ඔවුන්ගේ නීතියෙන් මුක්තිය දීලා තියෙනවා.
ජනාධිපති නිල වෙබ්බඩවිය කියලා තියෙනවා සෝෆායේ ලක්ෂණ. හරි පැහැදිලි. හරි පැහැදිලි. ලංකාව ඇමරිකානු මිලිටරියේ යුද මැදිස්ථානයක් බවට පත් කරන්න ඕන වෙන නිදිසුන් ටික තමයි මේ අස්සම් කරගෙන යන්නේ. එතකොට දැන් මේ ලෝක බලවතුන් දෙදෙනා අතර යුද්ධයක් වෙන වෙලාවක තෝරෝවෝපස්සේ යුද්ධේ හාල්වැස්ස මැද්දට පැනනා වගේ දැන් ලංකාව මැදි වෙනවා නියෂ්ඨික බලවතුන් දෙදෙනෙක් අතර යුද්ධයක්. කොයි වෙලාවක හරි චීනයි ඇමරිකාවයි යුද්ධ කරන වෙලාවක සෙල්ලම බලා ගන්න පුළුවන් හම්බන්තොට ඉන්නවා චීනේ, වරාය නගරේ කොළඹ ඉන්නවා චීනේ, ත්‍රිකුණාමලයේ ඉන්නවා ඇමරිකාව, ඊට අමතරව රට හැමතැනම ඉන්නවා ඇමරිකන් හමුදාවේ කට්ටිය ආයුධාරී. තුන්වෙනි ලෝක යුද්ධයට ලංකාවේ භූමිය පාවා දීලා තියෙනවා රනිල් වික්‍රමසිංහලා. කාගේ කලදෙක්ක? ගෝඨාභය රාජපක්ෂල, මහින්ද රාජපක්ෂල, රනිල් වික්‍රමසිංහලා ඔක්කොමලා හැත්ත පුතුන් දෙන්න කියලා මේ නිසුන් ටික අස්සම් කරනවා. සමහර නිසුන් ගෝඨාභය අස්සම් කරනවා, සමහර නිසුන් රනිල් අස්සම් කරනවා. දැන් මේකේ දැන් 250ක් මැරිලා මේ තියෙන්නේ. ලක්ෂ ගණන් මැරෙනකොට හෙට මේ යුද්ධෙට මේ ම්ලේච්ඡ තුන්වෙනි ලෝක යුද්ධෙට මේ ප්‍රාග්ධන ඒකාධිකාරාද වැඩි ලාභ සඳහා වෙලදාමට මාර්ග විමුක්ත කර ගැනීම සඳහා මේ කරන තිරස්සින ම්ලේච්ඡ යුද්ධෙට ලංකාවේ මිලියන 23ක ජනතාව සම්පූර්ණ වැඩි කරලා තියෙනවා. එතකොට දැන් මේ ප්‍රශ්නේ ඒ අර්ථෙන් ගත්තට පස්සේ මේක ජාතික ප්‍රශ්නයකට වඩා මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ බේරන්න තියෙන තැන් තියෙන්නේ එක පැත්තකින් මේක ලංකාවටලේ බේරන්න වෙනවා ලංකාවේ පාලක පන්තිය චීනෙන් ණය අරගෙන අර ජිබුටි රාජ්‍ය වගේ කරයි ලංකාව. ජිබුටි කියලා උතුරු අප්‍රිකාවේ තියෙන රාජ්‍ය. ඒක දැන් චීන කොලනියක් වෙලා තියෙන්නේ. චීනෙන් ණය අරගෙන දැන් ණය ගෙවන්න බෑ. දැන් චීනේ සල්ලි දීලා තමයි ජිබුටි රාජ්‍ය නඩත්තු කරන්නේ. ජිබුටි රාජ්‍යයේ අයවැය තියෙන අය කියලා තියෙන්නේ චීනෙන් දුන්න සල්ලි. වැය කියලා තියෙන්නේ ඉතුරු ටික. එහෙම තමයි තියෙන්නේ. ඒක ජිබුටි රාජ්‍ය වගේ එක්ක චීන කොලනියක් වෙනවා. එහෙම නැතිනම් දියාගු ආසිය වගේ ඇමරිකානු හමුදාව ගොඩබහැලා මේක ඇමරිකානු හමුදාක දුරක් බවට පත් වෙනවා. එහෙමත් නැත්නම් ඔය දෙගොල්ලම ලංකාවට පැනලා ඇයි දෙගොල්ල දෙපැත්තෙන් දෙනවනේ? දෙගොල්ල දෙපැත්තෙන් දෙනවා. අර ලස්සන කාටුන් එකක් මේ ඩේලි දිනපතේ තිබුණ ගිය සතියේ මෛත්‍රී ගිහිල්ලා චීන යුද්ධ ටැංකිය ලංකාවට ඇදගෙන එනවා, රනිල් ගිහිල්ලා ඇමරිකන් යුද්ධ ටැංකිය ලංකාවට ඇදගෙන එනවා. ඒ යුද්ධ ටැංකිය දෙක වෙඩි තියාගෙන ඉති අපි කරගෙන යනවා. එතකොට උතන තමයි දැන් ලංකාව තියෙන්නේ. ලංකාව හිර වෙලා තියෙන තැන ඒ. අනිත් පැත්තෙන් මේක නිකම්ම ආගමික ප්‍රපංචයක් නෙවෙයි. මේක දේශපාලන ප්‍රශ්න. මම අර ඉස්සෙල්ලත් කිව්වා වගේ පුරාණේ පෙරලා අන්තවාදයේ මුල් මයන්න බෑ. මේක දේශපාලන ප්‍රශ්නයක්. මුස්ලිම් ශිෂ්ටාචාරය ඉස්ලාම් මූලධර්මවාදයට කරා ගමන් කරේ අධිරාජ්‍යවාදීන්ගේ දේශපාලන කතාවත් එක්ක. ඒ වගේම මේවා ලංකාව ඇතුලේ නැවත ක්‍රියාත්මක වෙද්දිත් ඒකට දේශපාලන සම්බන්ධයි. අර මහා කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙච්ච ඉබ්‍රාහිම්ගේ පුතු දෙන්නා මරාගෙන ගන්න බෝම්බ කරපු වෙලා මැරෙන්නේ ඇයි? අර එංගලන්තයි ඕස්ට්‍රේලියාවෙන් ගිහිල්ලා උපාධි, පශ්චාත් උපාධි, ආචාර උපාධි ගහපු ගුවන් යාන ඉංජිනේරුවෙක් බෝම්බයක් බැඳගෙන අර දෙහිවල පුපුර ගන්න ඇයි? ඒකේ හේතුව කොහොමද විග්‍රහ කරන්නේ? දැන් විමල් දිරවස් වගේ කියන්නේ මේක තනිකර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. ලංකාවේ කිසි සම්බන්ධයක් නැහැ. මේ අධිරාජ්‍යවාදීන් මේ මොළ බෝතල කට්ටි ඉවලා. අපිට මෙහෙමයි ওই විමල් දිරවස්ගේ තියරි එක තේරුම් ගන්න හරි ලේසි. ඒ කියන්නේ අපි මේ ලංකාවේ අපි හරි හොඳට ඉන්නවා. ඉන්නකොට මේ දෘෂ්ටිව කට්ටක් ඉන්න මුදෙන් එතර ඒගොල්ලෝ මේ මොළ බෝතල කට්ටිය ලංකාව ඇතුළට එවන. එහෙම කිව්වම හරි ලේසි. අර ඇමරිකාවේ චීනයේ ප්‍රාග්ධන තරගයේ නිකුත් නැහැ. එතකොට කියන්නේ මේ ලංකාවේ හොඳ මිනිස්සු ඉන්නවා, ලංකාවේ ගිලී නරක මිනිස්සු ඉන්නවා. ඒ නරක මිනිස්සු සමහර අය නරක කරනවා. කොහොම තේරුම් ගත්තට පස්සේ වීරවංශයට ලේසි. හැබැයි ඒක නෙමෙයි ඊට වඩා මේ දේශපාලනේ සංකීර්ණ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේකට වීරවංශලා කරපු දේශපාලනේ සම්බන්ධ. වීරවංශලා අලුත්ගමදී, බෙන්තොටදී, තෙල් දෙවිදී කරපු දේශපාලනේ මුස්ලිම් ජනයාට ඇරෙන දිගින් දිගට වරංගිය ප්‍රහාර ඒගොල්ලගේ සංස්කෘතියට නිගරු කිරීම. සිංහල ජනතාව වඳ වෙනවා කීකේ බය කරපුවා. ඒක ඔක්කොම මේකට සම්බන්ධයි. ඒවා හැම එකක්ම මේකට සම්බන්ධයි. අනික් පැත්තෙන් මේ ප්‍රශ්නය ඉතාම බරපතල ලෙස ධනවාදයක ව්‍යුහාත්මකව සම්බන්ධයි. කියන්නේ මේ වෙලාවේ ධනවාදයට ගැලවෙන්න වෙන පාරක් නැහැ. තමන්ගේම මූලධර්ම උඩම ධනවාදයට යන්න බෑ. දැන් උදාහරණයක් විදිහට ධනවාදයේ එන මුල් කාලේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පූර්වාදර්ශ පරමාදර්ශ දෙක. ඒත් තව දුරටත් ඒ ලිබරල් පරමාදර්ශ රකින්න
බෑ. අනිවාර්ය ප්‍රජාතන්ත්‍රවාදී අයිති නැගෝසි කරන්න වෙනවා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයක් මේගොල්ලන්ට දෙන්න බෑ. ඒයි මේගොල්ලෝ අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරනවා. සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කරනවා. ඒවා ඔක්කොම වෙළඳපොළට මුදාපළ. ඒතකොට ජනතාවගේ අයිති නැති වෙන. නැති වෙන ජනතාව ඒකට විරුද්ධව සටන් කරනවා. සටන් කරන ජනතාව විරුද්ධව මර්ධනය පාවිච්චි කරනවා. සටන් කරන ජනතාව දැන් දෘෂ්ටිවාදයෙන් විතරක් පාලනය කරන්න බෑ. ඒකට මර්ධනය පාවිච්චි කරනවා. මර්ධනය පාවිච්චි කරන්න වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදී අයිති නැමෝසි කරනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය මේගොල්ලන්ගේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක සම්බන්ධයි. ඒ නිසා ඒගොල්ලන්ට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න බෑ විතරක් නෙමෙයි ඒගොල්ලන්ට අර ඉස්සර කියපු ලෞකිකවාදී අනාගාමික අර සෙකියුලර් ස්ටේට් කියපු කතාවෙන් රකින්නත් බෑ. කාටවත් බෑ. ඉන්දියාවේ මෝඩි ගේන්නේ Hindu රාජ්‍ය සංකල්පය. ඉතාලියේ බර්ලස්කෝනි ඇවිල්ලා කියන්නේ පැරණි රෝම අධිරාජ්‍ය නැවත ගොඩනගමු කියලා. ෆ්‍රාන්සේ ලේපෙන් ඇවිල්ලා කියන්නේ අනාගාමික ලෞකික ජාත්‍යන්තර කතාවක් නෙවෙයි. ඇවිල්ලා කියන්නේ නැවත ෆ්‍රාන්සය යුරෝපයේ බලගතු රට බවට පත් කරන්න. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ලා කියන්නේ අන්තිම ජාතිකවාදී ජාතිවාදී කතා. එක වෙලාවක ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා කළු ජාතිකයන් කියන්නේ මිනිස්සු නෙවෙයි බාහිර පරිණාමය වෙච්ච එකක්. ස්ත්‍රීන්ට නිකරු කරා. එතකොට පුරුෂ කුලික සුදු වර්ගෝත්තමවාදී ධනපති ඒකාධිපති. එහෙමයි තමයි බිහි කරමින් ඉන්නේ. එහෙමයි තමයි බිහි කරමින් ඉන්නේ. අර තමන්ගෙන් ප්‍රශ්න අහපු නිවේදිකාවකට ස්ත්‍රීන්ට නිකරු වෙන විදිහට කතා කරාට පස්සේ ඇමරිකාව ඇතුලේ එහෙම කෙනෙක් මැතිවරණකින් ජයග්‍රහණය කරා කියන එක සෙල්ලමක් නෙමෙයි. ලංකාවේ නම් ওই ස්ත්‍රීන්ට නිකරු කරන්න ඡන්ද දෙනවා. නමුත් ඇමරිකාවේ ඒකට තදාන සම්පදායක් තිබුණා. එහෙම තියෙදියා ඡන්ද දෙනන්නේ. ඒ නිසා ඒක ඉතාම බරක් ප්‍රශ්නයක්. ඉතාම බරක් ප්‍රශ්නයක්. ඒ නිසා මේ වෙලාවේ ධනවාදයට යන්න වෙන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිපම අහෝසි කරලා එක ජාතියකට එක ආගමකට ඒවට සම්පූර්ණ අනුග්‍රහය ලබා දීලා දැන් උදාහරණයක් විදිහට ලංකාවේ පාලකයන්ට ගොඩ යන්න තියෙන එකම ප්‍රමේ සිංහල බෞද්ධ මොකක් හරි මවුලක් කියන එක තමයි. මොකද ඒගොල්ලන්ට කිසිදු අයිතියක් ජනතාවට දෙන්න බැහැ. සිංහල පීඩිතයන්ට, කම්කරුවන්ට, ගොවියන්ට, ධීවරයන්ට, ශිෂ්‍යයන්ට, තරුණයන්ට, ස්ත්‍රියට කිසිම අයිතියක් දෙන්න බැහැ. සුළු ව්‍යාපාරිකයන්ට, ස්වයං රැකියා නියුක්තිකයන්ට, ත්‍රිවිල්ලයක් කෙලවගෙන ඉන්න කෙනාට, ගමේ පොඩි කඩයක් කරන කෙනාට, කුංචි නිෂ්පාදනයක් කරගෙන අර අපි එනකොට අර පාරවත් පදිකට ගියේ ඉන්නේ එක හස්ත කර්මාන්ත කරන කට්ටිය, නුවර පාරේ ඉන්නේ, වේවැල් දෙනියේ, වේවැල් බඩු, මොළකොඩට යද්දි මැටි බඩු, බඩු ගන්නව කන්ද නැගිද්දි පිටල බඩු, ඒ පොඩි පොඩි කර්මාන්ත කරන මිනිස්සු ඒ කිසි කෙනෙකුට කිසිම දෙයක් දෙන්න බැහැ. කිසිම දෙයක් කිසි කෙනෙකුට දෙන්න බැරි තත්ත්වය ඇතුලේ ඒගොල්ලෝ කොහොමද සහානුභූතියක් ගොඩනගන්නේ? කොහොමද මේ ජනතාවගේ අනුග්‍රහය දිනාගන්න තියෙන එකම ක්‍රමය තමයි මමත් සිංහල උඹත් සිංහල කියලා කියන්නේ. කාර හරි ලස්සනට කිව්වා ඒක මෛත්‍රී කිව්වා. එයාගේ ජාතියමතා කතාවේ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ දැන් ඉතුරු ඔක්කොම අමතක කරන්න පොදු සතුරෙක් ඉන්නවා, පොදු සතුරට විරුද්ධව ඔක්කොමලා එක ගොඩකට එන්න කියලා. හරිම ෂෝ. මොකද අප්‍රේල් 20 වෙනිදී අපි කොතනද හිටියේ? අප්‍රේල් 20 එකේ කොහොමද හිටියේ? අප්‍රේල් 20 වෙනිදී අපි කොතනද හිටියේ? අප්‍රේල් 20 වෙනිදී කම්කරු ව්‍යාපාරේ හිටියේ වහාම වැටුප් පැටවීමක් දෙන්නේ නැත්නම් අගෝස්තු මාසයේ සමස්ත මහ වැඩවර්ජනයක් හැදෙවනවා කියලා සාකච්ඡා කරගෙන හිටියේ බුද්ධිසම. පෞද්ගලිකාංශ බුද්ධිසමිතිය සියල්ල අලුතෙන් එන නව කම්කරු දවල පත්‍රිකාවට විරුද්ධව පෙළ ගැහිලා හිටියේ දවැන්ත වීදි සටන් අරමන සූදානම් හිටියේ. ඊට පස්සේ ශිෂ්‍ය ව්‍යාපාරය අර QAAC කියලා තත්ත නියාමන සහ ප්‍රතිතන කොමිෂන් සභාව පනත කියලා පනතක් ගෙනල්ලා පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමේ උත්සාහයට විරුද්ධව සටන් ක්‍රියාමාර්ග තෝරමින් හිටියා. රට පුරා ජනතාව පාරිසරික විනාශයට විරුද්ධව අරගල කරමින් හිටියා. ගාල්ලේ ජනතාව අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් අර පාසලේ යාබද වැටේ ඉන්න ළමයින්ව පවා සංගමිත විද්‍යාලයට බඳවා ගැනීමට බඳවා ගන්න නැති එකට විරුද්ධව ඒ අසාධාරණ විරුද්ධව සත්‍යඥහ කරමින් හිටියේ. ගාල්ලේ ජනතාව කටුකොල් වගා කරලා ඒක අරහ ගන්න මහා පරිසර විනාශයට විරුද්ධව උද්ඝෝෂණය කරමින් හිටියේ. හබරාදුවේ රෝගහවට ජනතාව අර රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් කරපු මහා වායු දූෂණයට විරුද්ධව ඒකෙන් මිනිස් ජීවිතවල කරපු බලපෑම විරුද්ධව සටන් කරමින් හිටියේ. රට පුරාම එහෙම තමයි. හැමතැනම මිනිස්සුන්ට ප්‍රශ්න ගොඩක් තිබුණා. දැන් මෛත්‍රිය ඇවිල්ලා කියනවා
මෛත්‍රිය කියලා කියනවා දැන් බෝම්බයක් පුරුවා දැන් ඉන්නේ එක පොදු සතුරයි අපි ගහගෙන බෑ ඔක්කොමලා ඉන්න මගේ පැත්තට ඒක තමයි ඒගොල්ලන්ගේ දේශපාලන නිසා ඒගොල්ලන්ට ඕනේ යන්නවා JR ධනිෂ්ඨ සමාජයක් කියලා ලාංඡනය ගහගෙන ඇවිල්ලා නව ලිබරල් ප්‍රතිපත්ති විරුද්ධාත්මකව ගෙනියන්න බෞද්ධ මිනිස්සු බෞද්ධයගෙන ප්‍රතිවිරෝධය වහගන්න හැදුවේ ධනිෂ්ඨ රාජ්‍යයක් සටන් පාටේ සිංහලයන්ගෙන් ප්‍රතිවිරෝධය වහගන්න හැදුවේ 83 කළු ජූලිය හදලා සිරිල් මැටිව්ලා ලඟුවා අන්තිම වර්ණවාදී වද මතම කපු ගාමිණි දිසානායකට ලඟුව ගෙන ගිහිල්ලා යාපනයේ පුස්තකාලේ ගිනිදියව එහෙම කළා තමයි අනුමැතිය දිනා ගන්න උත්සාහ කරේ මොකද ඒගොල්ලන්ගේ සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියට සමාජ අනුමැතියක් ගන්න බෑ එහෙම අනුමැතියක් ගන්න නම් ජාතිවාදී වකුරන්න එතකොට මෙතෙන්දී අනිත් පැත්තෙන් මේ ගෝලීය වශයෙන් වෙන ප්‍රතිවිරෝධෙට මේගොල්ලන්ට කිසිම වැඩපිළිවෙලක් නැහැ අරහින් ණය ගන්න එකයි මෙහින් ණය ගන්න එකයි අර එක්කෝ චීනෙන් ණය ගන්න ඕන නැත්නම් ඇමරිකාවෙන් ණය ගන්න ඒකට ඒ රටවල බල දේශපාලන න්‍යායපත්‍රයට යටවෙන රනිල්ගේ මහින්දගේ තියෙන වෙනස තමයි මහින්ද චීනෙන් ණය ගන්න හිතනවා රනිල් ඇමරිකාවෙන් ණය ගන්න ඊට දෙන්නට දෙන්න කෝචොක් කරගන්න ණය ගන්න නැහැ කියලා නෙමෙයි රනිල් කියන්නේ මහින්ද චීනෙන් ණය ගන්න තියෙන ලොකු කොලියෙක් මහින්ද රනිල්ට කියනවා ඔයා මේ චීනින් ණය ගන්න තු ඇමරිකාව ණය දෙනවා කිව්ව ඌ දුන්නද ඔය ඔයාට හම්බුන්නේ නැන්නේ ණය කියලා මහින්ද කියනවා ඒකට දැන් කියනවා බෝම්බ පුපුරු නිසා ඔය ඔක්කොම අමතක කරන්න ඉතින් බෝම්බ පුපුරන එකේ මූලයේ තියෙන්නේ මෙතන මේගොල්ලන්ට ධනවාදයට දැන් මේ වෙලාවේ අන්තවාදයක් ජාතිවාදයක් මූලධර්මවාදයක් ඕනේ ඒක මේ පුද්ගලයාගේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක රනිල්ගේ ප්‍රශ්නයක් මෛත්‍රීගේ ප්‍රශ්නයක් මහින්දගේ ප්‍රශ්නයක් ගෝඨගේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක ධනවාදයේ ව්‍යුහම ප්‍රශ්නයක් විවේම ප්‍රශ්න. අනිත් පැත්තේ පාලක පන්තියේ උපත්ම හේතුවත් ඒගොල්ලන්ට මේක ඕනේ. දැන් මේක ASCII වල ගොඩක් දේවල් කරගන්න. දැන් බලන්න මේ ගෝම කුකුලා තියෙන ASCII. ගෝම කුකුලා තියෙන ASCII අපිට කිව්වා මේ සෙදිල්ලෙන් ඉන්න ළමයි ඉස්කෝලේ යනකොට බෑග් එක චෙක් කරන්න. හරිද? ළමයි 3 දිනක් ඉන්නවනම් සතියේ දවස් 3ක් නිවාඩු දාලා ඉස්කෝලේ තුන මේ මුර කරන්න යන්න. ඔය වගේ කතා ගොඩාක් කීලා අපිව වැඩ ගොඩක් කියලා කරලා ඒගොල්ලෝ වෙන වැඩ කරගන්න. දැන් ඒගොල්ලෝ පහුගිය 10 වෙනි දින 3 දින මිල වැඩි කරා. එතකොට දැන් මේ බෝම්බ පිපිරුවා මිනිසුන්ගේ ජීවන මට්ටම් වැඩිලා පොඩි බිස්නස් වැඩිලා ත්‍රී වීල් එලවන මිනිහට පවා ආදායමක් නැහැ. දැන් අපි පොඩ්ඩක් මේ මිනිසුන්ට සහන ඒ කතා නැහැ. ඒවා මුකුත් නැහැ. පොදු සතුර අන්න පොදු සතුර කීකේ අපිට පොදු සතුරෙන් වෙන්නේ නම් වැඩි කරා හින්දේ. දැන් අද මේ 7 වෙනිදා දැන් ආයේ 10 වෙනිදාට ආයේ ඉඳින මිල වැඩි වෙනවා. ආයේ වැඩි වෙනකොට කිය පොදු සතුර කතා කර කෑ ගහන්න එපා පොදු සතුර කියලා කියන්නේ. ඔක තමයි ඒගොල්ලන් කතා. ඊට පස්සේ ඖෂධ 113ක මිල වැඩි කරා. මීක් නැ කිසි කෙනෙක්. අර සුවපති කියන ආදය රාජිත මිනිහා ඖෂධ 113ක මිල වැඩි කළ කැසට් එකක් දෙනවා. ඖෂධ 60 ගානක මිල අඩු කරා කියලා රුපියල් මිලියන් 300ක ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙනිච්ච රට කරා බිල්බෝඩ්ස් ගහගෙන පුවත්පත් දැන්නින් රූපවාහිනි දැන්නින් පරක. නැ හිමින් සීරුවේ මිල වැඩි කරා. දැන් ඒක නෑ. එතකොට අරුවම කියන්නේ මේ පොදු සතුරා ඖෂධ නෙමෙයි මෙහෙත් නොමි මරන දැන් තෝරගන්න තියෙන්නේ ඇත්තටම ওই අන්තවාදීගේ බෝම්බකින් මරනවාද මෙහෙත් නැතුව මරනවා දැන් මෙහෙත් නැතුව මරන්නේ වෙලා තියෙන්නේ මහරගම පිළිකාවෝ හරිය අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක් නැහැ ඒව ඇත්තම ඒව එළිය ෆාමසි සල්ලි දීලා ගන්න ඉඩමක් කඩමක් විකුණලා ගන්න විදියක් නේ කොහෙවත් නැහැ ඒකට අරගම වෙන බයිලා කියන්නේ ඊට පස්සේ මාත්‍රිවරු විශ්වාස බඩුවක් ගේ 15000කින් වැඩි කරගත්තා මේ අවශ්‍ය රජයේ සේවකගේ විශ්වාස බඩුවක් කැපුවා ඒක අවශ්‍යයි පෞද්ගලිකංශේ කම් කරුවගේ EPF එක මං කොල්ල කෑ. മന്ത്രിවරුන්ගේ විශ්‍රාම වැටු රුපියල් 15000කින් වැඩි කරගන්න. එතකොට කිව්වේ නෑ මේ අන්තවාදී ප්‍රහාරයක් ඇවිල්ලා දෙන පොදු සතුරෙක් ඉන්නවා ඒක නිසා අපි පෙන්ෂන් එක වැඩි කරගන්න නැතුව ඉමු ඒ කතා නෑ ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ මොකටද ඒක වැඩි කරන්නේ? හැබැයි දැන් රජයේ සේවකයෝ ඇවිල්ලා කිව්වොත් එහෙනම් අපිට වැටුප් වැඩි කරන්න කියලා කියයි මුං කඩාකප්පල් කාරයෝ අන්තවාදීට උදව් කරනවා මූලධර්මවාදීට උදව් කරනවා මේ පොදු සතුරෙක් ඉදදී පොදු සතුර ගැන හිතන්නේ නැතුව ආණ්ඩුව ගහනවා කියලා තමයි කියන්නේ. ඒගොල්ලෝ වැඩි කරගත්ත පෙන්ෂන් ඊටස කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විත්කා. සද්දයක්වත් නැතුව ගිය සුමා. දැන් දේශප්‍රේමීන් ඔක්කොම මුස්ලිම් ජනතාව කැටි ගන්න හොයනවා. ඇවිදැවිද මුස්ලිම් කඩේ ගිහින් තියන්නේ කොහොමද කියන්නේ හොයනවා. පාරයන මිනිස්සු දිහා විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. දන්නේ ඔක්කොම කට්ටිය මොකද්ද මේ මුස්ලිම් මාර්ගමණයෙන් මහනුවර රකින්න කියලා ඔක්කොම නුවර ගියා. ගිය සැරේ. ඔක්කොම ජාතිවාදීන් ටික නුවර ගියා. මොකද්ද පල්ලියක පොතක් හදනවා මේ උස එකක්. පල්ලියේ පොතක් උසේ එකක් හදනවා කියලා ඒකට විරුද්ධව ගියා. එහෙම ගත්තොත් නුවර උදීම තියෙන අර මේ රූපවාහිනි සමාගම් වල මේ කුළුණු ටික අන්තර කන්ද උඩ මේක උඩ උස කුළුණු ගහලා ඒ වගේ ඇන්ටනා තමයි උදීම තියෙන්නේ. දැන්
කියන්නේ දරදා මාලිගාවට වඩා උඩින් කිසිම ඉදිකිරීමක් කරන්න බෑ කියලා. උඩින්ම තියෙන channel එක. දැන් ඔන්න ඒකට ඒකට ඔක්කොම නුවර ගියා. ඒගොල්ලෝ ඔක්කොම දේශප්‍රේමී කෙනෙක් නුවරේදී කොළඹදී නැගෙනහිර ජැටිය රණින් ලස්සක් කරලා විත්තා. දැන් කොළඹ වරාය නැගෙනහිර ජැටිය නැහැ. ඒක විකුණලා තියෙනවා. ඒක අහුවම කියනවා පොදු සතුරා මේ වෙලාවේ ප්‍රශ්න හදන්න එපා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ EPF එක කොටස් වෙන පොළේ විකුණන එකට විදුද්ද දිගටම කම්කරු අරගෙන කරමින් හිටිය බෝම්බ පුපුරලා සතියේ මැයි 3 වෙනිදා සියලු වෘත්ති සමිති කැඳවුවා මහ බැංකුවට කැඳවලා කිව්වා අපි EPF එක කොටස් වෙන පොළේ නිකුත් කරනවා පුළුවන් නම් විරුද්ධව පිකට් එකක් හරි කරන්න කියලා. ඒ වෙලාවට පිකට් කරන්න බෑ. ඊට පස්සේ මැයි මාසේ 14 වෙනිදා ඉඳලා මුලින්ම ඩයලොග් සමාගමේ කොටස් පිළිඩ ගත්තා රුපියල් මිලියන් 500 විතර 497. එතන ඉඳලා දැන් අර්ථසාධකයේ අරමුදල් ඔක්කොම කොටස් වෙන පොළට උදාහරණ තියෙනවා. අවුරුදු 5ක් තිස්සේ EPF සල්ලි රැක ගැනීම සඳහා පෞද්ගලිකංශයේ කම්කරුව කරපු සටන සම්පූර්ණ බවට දෙනවා. ඊයේ දැන් කම්කරු දමන පත්‍රිකාව එනවා. QAAC පනත එනවා. දැන් මෙහි ගත්තොත් එහෙම ඊයේ පෙරේදා ලෝක පරිසර දිනයේදී ගාල්ලේ උද්ඝෝෂණය කරා කටුකොල් වගාව නවත්තන්න කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? කටුකොල් වගාව නවත්තන්න ඕනේ කියලා උදි තීන්දුව අරගෙන. හැබැයි කටුකොල් වගාව දිගටම තියක් වෙනවා. අලුතේ කටුකොල් වගන. ඒක නවත්තන්න කවුරුත් නැහැ. කවුරුත් නැහැ. ඇහුවම කියන්නේ මේ ඕක නෙමෙයි යන්නේ ඉස්ලාම් අන්තවාදී කියන්නේ. පොලිසියට කියලා පැමිණි කරාම කියනවා මේ දැන් කටුකොල් වගාව ඉන්න වෙලාවක් නැහැ. අපි මේ දවස්වල අන්තවාදී වෙමු. ඒක උද්ඝෝෂණය වලට මොකක්වත් ඒවට කතාවක් නැහැ. එතකොට මේක ඇතුලේ මේගොල්ලෝ කරන ගොඩක් දේවල් මේගොල්ලෝ කරගන්න. ඒ කියන්නේ එකක් තමයි මේ බෝම්බේ පුපුරන වෙලාවේ මේ පාලකයන්ට විරුද්ධ දැවැන්ත විරෝධයක් තිබුණා. මේගොල්ලෝ දැනගෙන කිව්වේ නැහැ කියලා. ඊ අපි දැක්කා. ඊ අපි දැක්කා හිටපු පොලිස්පතිවරයා පූජිත් ජයසුන්දර ඇවිල්ලා අර කාරක සභාව ඉස්සරහා සාක්ෂි දෙනවා. ඒ කාරක සභාවේ යා කියන නම අප්‍රේ 9 දන්නෝ කියලා. බෝම්බ පුපුරනවා කියලා. අප්‍රේ 9 දින දැනගෙන හිටිය ඒකට දේශපාලන තන්ත්‍රය මැදිහත්ුනේ නැහැ. ඒ විතර නෙමෙයි සිද්ධිය උනාට පස්සේ ජනාධිපති ඔහුට කිව්වා කියලා ඔයා වගකීම බාර අරන් ඉල්ලාස් වෙන්න අස්සුනුත් මම ඔයාලට තානාපතිකමක් දෙන්න කිව්වා. දැන් මෙච්චර දේවල් උනාට පස්සේ ඔක්කොමලා රිසොල්වන්න ඉන්න. එහෙම ඉන්නේ කොහොමද? එහෙම ඉන්න පාල හැදුවේ කොහොමද? පාර්ලිමේන්තුවේ 225ම බෝම්බ ගහලා මරන්න ඕන කියන තැනක තමයි හිටියේ. අප්‍රේල් මාසේ අන්තිම සතිය වෙද්දී ලංකාවේ මිනිස්සු අර බලංගොඩ කිරිමැටි තැන්නේ ගෙදරක පාර්ලිමේන්තුවේ සිටියමක් තිබ්බා මේ මුස්ලිම් ජාතිකයෙක් එහෙම කියද්දී මූණු කොටේක කොල්ලලි වුණේ ඒ තරුණයාම වහන් ඉදහස් කරන එයාට නියුතිය කරන්න ඉඩ දෙනවා. පාර්ලිමේන්තුවේ බෝම්බ ගහන්න ඕන කියලා අදහසක් තිබ්බා. ඒක විශාල විරෝධයක් තිබුණා මේ විදේශපාලන තන්ත්‍රයේ. ජනාධිපති අගමැති විපක්ෂ නායක හරිම ප්‍රනාන්දුගේ තාත්තගේ ඉඳලා අර මනෝ ගණේෂන්ගේ බොඩිගාඩ්ගේ ඉඳලා ඔක්කොමල දැකගෙන හිටියා මහා මනුෂ්‍ය ඝාතනයක් වෙනවා කියලා. කිසි කෙනෙක් ජනතාවට අනතුරු වෙන්නේ නැහැ. කිසි කෙනෙක් ඒක වළක්වන්න වැඩ කරන්නේ නැහැ. ඔක්කොමල මැදිහත්ුනේ ප්‍රභූ ආරක්ෂාව පිට. ඒගොල්ලෝ ප්‍රභූන් කියන වෙනම කට්ටක් වෙන් කරගෙන මහා ජන ආරක්ෂාවක් නැහැ ප්‍රභූ ආරක්ෂාවක් තමයි සැලසුවේ. ඒකට විශාල විරෝධයක් තිබුණා. ඒ දේශපාලන තන්ත්‍රයම ගැන ඒ 225ම ගැන ආපු විරෝධය දැන් නැත්තේ ඊයේ පොලිස්පති ඇවිල්ලා අපි හිතපු විදිය හරි කියලා කියද්දී අපි අප්‍රේ අන්තිමේ හිතපු විදිය හරි මේගොල්ලෝ දැනගෙන ඉඳලා තමයි පියවරක් කරන්නේ නැත්තේ. එතන පොලිස්පති ඇවිල්ලා අපි 9 වෙනිදා වෙද්දී දැනගෙන හිටියා 19 21 වෙනිදා වෙනකල් පොල් ගාමින් හිටියේ දේශපාලන තන්ත්‍රය අන්තිමට නිලධාරියන්ට වගකීම බාර ගන්න තානාපතිකම් දෙන්න කියලා අල්ලස් දෙන්න හැදුවා රටේ ජනාධිපති කියලා කියද්දී ඇයි අද මිනිස්සු මාතලහල කැරලි ගහන්නේ නැත්තේ? ඇයි? අර තිබුණු දේශපාලන තන්ත්‍රයේ තිබුණු විරෝධය ටිකෙන් ටික මුස්ලිම් විරෝධය බවට පත් කරා. ඒගොල්ලෝ මේ ගෙවිච්ච මාසෙකම ආරෙ බලට වැඩ කරේ ඒක. එක එක සෙල්ලම් දැම්ම. කඩු ඇල්ලීමේ සංදර්ශන දැම්මා. එක එකව ගන්න. ඊට පස්සේ පද කිරීමේ සංදර්ශන එක එකව ගාලා තත් මුස්ලිම් විරෝධයක් හදලා ලොකු මුස්ලිම් විරෝධයක් හදුවා. හදලා දැන් ආණ්ඩු විරෝධය නැහැ. දැන් විපක්ෂයට අපු විරෝධෙත් නැහැ. මුළු දේශපාලන තන්ත්‍රයේම අර තක්කඩි රැළනේ. දේශපාලනඥ නිලධාරීන් ඒ ඔක්කොටම ආපු. මුළු විරෝධයම නැහැ. දැන් ඔක්කොමල දෙන්නේ මුස්ලිම් විරෝධය. ඒ නිසා දැන් පොලිස්පතිම ඇවිල්ලා කියද්දි මේක දැනගෙන ඉඳලා තමයි මිනිස්සුන්ට කිව්වේ නැද්ද කියලා කියද්දි කිසි කෙනෙක් මේ නිවුස් එක ඇහෙන්නේ නැහැ. අද උදේ පත්තරේ ඒක ලියලා තියෙනවා කියලා කාටවත් තේරෙන්නේ නැහැ. බස් වල කෝච්චි වල කවුරුත් එක කතා කරන්නේ නැහැ.
මම අද මේ පොඩි දුරක් කොට්ටාවට ආව චිරෝදනතේක එති චිරෝදනතේ තරුණයා මගේ ඉන්නහන්නේ මේ ඊයේ පෙරේදා මේ මුස්ලිම් ජනතාවගේ ආගමික දිනයක් තිබුණා. ඒ ආගමික දිනය සමරන්නේ ඒගොල්ලෝ හගියට බැංකු වලින් සල්ලි ගත්තා. අර මේ ඊ රෙමිටන්ස් වගේ වගේ සල්ලි ගත්තා. පිට රටවල් වලින් සල්ලි එනවා. ඒ කට්ටියට අවුරුදු සමරන්නත් මේ ඇෆ්ගනිස්තානයෙන් අරයින් මේ අල්-කයිඩාකින් එහෙම IS එකකින් සල්ලි දෙනවා යන්නේ නේද කියලා. ඔන්න එයාට තියෙන ප්‍රශ්න. ඒ කට්ටියට බුරියානි කන්න සල්ලි දෙනවා IS එකකින් කියලා තමයි හිතන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ කියන්නේ සාමාන්‍ය මුස්ලිම් සමාජයේ අන්තවාදීය අතර තියෙන වෙනස නැතිද? මම එයාගෙන් අහුවා දැන් අරක දැර මේ නම වෙනිදා බෝම්බේ පුපුරනවා කියලා දන්නවා මේ කිසිම කෙනෙක්ට මැදිහත් තුන්නේ නැහැ කියලා ඒ පොලිස්පති කිව්වද නේද කියලා එයාලා කිව්වද? දැක්කේ නැහැ කියලා. ඒව පේන්නේ නැහැ. බැංකු වලින් සල්ලි ගන්න කට්ටිය තමයි පේන්නේ. අරක පේන්නේ නැහැ. ඒකට පේන්නේ නැති තැනට පත් කරන්න මහා දෘෂ්ටිවාදී මෙහෙයුමක් ගියා මාසෙකම ආරම්භ. අපි විවිධ අවලාද අහගෙන මේ ගැටුම් ඔක්කොම මැද අපිට ධර්මදේශ පහර දෙදී අපි දිගටම මෙලිහිට මේක කරන්නම මේක වැරදි සහ මේ දෘෂ්ටිවාදී මුලට අහු වෙන්න එපා කියලා තමයි අපි අර දිගටම කිව්වේ. ඔය කඩු වලන කතා එද්දි බඳ බෙහෙත් කතා එද්දි ගර්භාෂය මත පැලෝමිය නාල ඔය කතා ඔක්කොම එද්දි දැන් පිරිමි ඔක්කොම හරිය සැලකීමක් දෙනානේ මේ දැසල පැලෝමිය නාල ගැන. පැලෝමිය නාල නිකන් හසිපාවේ නෑ. ඒවා තියෙන්නේ මිනිස්සුගේ ඇගස්සේ ස්ට්‍රින්ගේ ඇගැතිරෙදී පැලෝමිය නාල ඇගේ තියාගින්න එක නට සලකනවා. බොරුවට විතර පැලෝමිය නාල ගැන කෑ ගහනවා ගෙදර ගිහින් ගහනවා. අවංක කිරිමිට පුදුම උදාවක් ඇවිල්ලා තියෙන පැලෝමිය නාල ගැන. පැලෝමිය නාලේ සිරුරේ දලාගෙන ඉන්න කෙනාට සලකන්න පුරුදු වෙන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ පැලෝමිය නාල ගැන කතා කරා. මේ ඔක්කොම අර ඒ වගේ ගැන හිනමා නෑ. Tamanට වරද කාලෙත් ඉතින් වහ ගන්න කරන කතා. එතකොට දැන් ඔය දෘෂ්ටිවාදී හදලා ඒකේ අවසන් ප්‍රතිපලය තමයි දැන් මේ වෙන්නේ. අර කතාව ගිහින් තියෙන නිසා මේගොල්ලන්ට හදේ හොඳයි පාලකයන්ට නියමයි. ජනතාවගේ පැත්තෙන් ගත්තොත් එහෙම ජනතාව ඉතාම බරපතල විදිහට පීඩාවට පත් වෙලා ඉන්නවා. අතුත්තේ කියන දැන් මෙහෙමනේ ජීවත් වෙන්න විදියක්. ජීවත් වෙන්න විදියක්. ජීවත් වීම සඳහා කොච්චර වැඩ කළත් හම් වෙන මුදල ප්‍රමාණවත්. වහල්ු වගේ වැඩ කරා. කාටවත් නැහැ ඉන්න කම්කරුවම කුඩියම්ම දීවරයම්ම කවුරුනත් එන්න. ජීවිත අවදානම හෙලාගෙන වැඩ කරා. පෑයාගේ වැඩ දිනේ තමතුලත් යථාර්ථයක් නෙවෙයි එහෙම එකක් නැහැ. පෑයාටත් වැඩ කරලා ජීවත් වෙන්න බෑ. මිනිසු මේ දනිස් කටු ගෙවල නම් උදේ නැගිට වෙලා ගෙනලා රෑ නිදා ගන්න වෙලා වෙනකල් එක හැල්ම වැඩ කරා. ඒක විසින් නැවත කීයක් හරි හොයාගත්ත ඒකෙන් විනෝදාස්වාදයක් ගන්න හරි සමාජ ජීවිතයක් ගත කරන්න හරි මුකේටවත් chance එකක් නැහැ. සල්ලි තියෙන එකත් ඒකනේ. අර ඉබ්‍රාහිම්ගේ පුතු දෙන්න මරාගෙන මරන එක තම දෙන්නේ එතන. ඒගොල්ලන්ගේ ජීවිතය අරමුණ මොකක්ද? ඒගොල්ලන්ගේ ජීවිතය අරමුණ මොකක්ද? ඒගොල්ලෝ ඉගෙනගෙන උපාධියක් හැබැයි ඒ උපාධි ගත්ත කියලා ඒගොල්ලෝ රස්සාවක් කළා ඒ තුනේ යාට තාත්තට ගොඩක් සල්ලි දෙනවා. ඒගොල්ලන්ගේ තාත්තට නම් අනුමගනේ බිස්නස් කරන්න දෙනවා. පුතාලට ඒක කරන්න. මොකද ඒවා වෙනම යාන්ත්‍රණයකින් දුවන. ඒක විශාල මුදලකුත් තියෙනවා. ඒ මුදලෙන් මොකද කරන්නේ? ඒ මුදලින් එහෙමනම් භෞතිකව ශරීරය සතපවන. හරි භෞතිකව ශරීරය සතපවන කියන්නේ ඒක කරලා ඉදීම මොකද? මොකද ජීවිතය අරමුණ. උතන මේ නව ලිබරල් එකේ හැදුවා මහා ලෞකිකවාද. මහා ලෞකිකවාදයක් හදුවා. ඒ ලෞකිකවාදය තමයි 1980 ගණන් වල අර JR කිව්වේ. මාතර රාහුල විද්‍යාලයේ තිබුණු රාජ්‍ය සාහිත්‍යවලදී කිව්වේ සාහිත්‍ය කන්නද එකෙන් කාර් එකක්වත් ගන්න පුළුවන්ද කියලා JR අහුවා. ඒ අනුවේ මේ නව ලිබරල් එකේ එන ලෞකිකවාද අධ්‍යාත්මික සංස්කෘතිය වැඩක් නැහැ. ශරීරය සතපවන එකෙන් තමයි ඔය බල්ලු මරලා හරි සල්ලි ගන්න. බලල්ලු මරලා හරි සල්ලි ගන්න සල්ලි ඥාව කියන්නේ කියලා. බල්ලු මරලා හරි සල්ලි හොයලා ඉන්න ටිකේ ඉමුසුදෝ ජොලිය දමනා කියලා තමයි බයිලක් හැදුනේ 80 ගණන්. මානව සම්පත්තා ගැන හැදුනේ ආච්චි උනත් මොකද හොඳට ලව් කරනවා නම් පුරුදු සතා බරා දෙනවා කන්න දෙනවා නම් කියලා තමයි බයිලක් 80 ගණන්. ඒක තමයි ජීවන දර්ශනය. ඒතකොට මේ ජීවන දර්ශනය අතර දුවලා හෙම්බත් වෙන මිනිහට එනවා ප්‍රශ්නය. ශරීරයට භෞතික සැප සම්පත් දීම කියන එකද ජීවිතේ ඉලක්කය? නැත්නම් උත්කෘෂ්ඨ අරමුණක් වෙනුවෙන් මැරෙන එකද ජීවිතේ ඉලක්කය? ඉතින් අර තරුණයෝ අපි බැරෑරුම ගන්න ඕනේ ප්‍රශ්නේ. ඒ තරුණයන්ගේ මේයන් පිටුපස මේ මැදපන්තියේ මහා ජීවන කියන වචකෙදී ඉහළ මැදපන්තියේ ජීවිතවල කඩා වැටීම තියෙන. ඒ අයට පරමාදර්ශයක් අවශ්‍යයි. ඒ අයගේ ජීවිතේ අරමුණක් තුන. ඒගොල්ලෝ හිතනවා අරමුණ තමයි පිස්සු එක කියලා. මේ තව මිනිස්සුත් මරාගෙන කරන එක තමයි අරමුණ. ඒ තරුණයා එහෙම හිතද්දී
අපේ සමකාලීනයෝ ඕකම වෙන විදිහකට. අපේ යාළුවෝ ගිහිල්ලා තමන්ගේ දේපල අනම්මන ඔක්කොම අතෑරලා සල්ලි ගොඩාක් හොයලා 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 ඊට පස්සේ දැන් උඩවලේ කැලේ ගිහිල්ලා කැලේ මේ ආරණ්‍ය සේනාසනයකට වෙලා භාවනා කරනවා මගේ පැයක්. තව යාළුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් එල්ලිලා සීදි විනාස කරලා කිසිදු ආසන්න පිළිගත හැකි හේතුවකින් තොරව ලංකාව ලෝකයේ සීදි විනාස ගැනීම ලයිස්තුවේ තුන්වෙනි තැනට ඇවිල්ලා ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයකින් ආසියාවේ පළවෙනි තැනට මානසික රෝග පැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා සෑම වැඩිහිටියෝ 5 දෙනෙක්ගෙන් එක්කෙනෙක් සායනික ප්‍රතිකාර කටයුතු වන්න මේ මානසික අවපීඩනයකින් පෙළෙනවා. සෙක්ස් කියන වචනේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන එකෙන් ලංකාව පළවෙනි තැනට එච්චරකට සෙක්ස් හොයනවා කරන්නේ ඒ තරුණයන්ට ඒ ලිංගික සම්බන්ධතා පවත්වන්න ඒ තරුණ තරුණියන්ට අයි ඒකට අවස්ථාවක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ ලිංගික සම්බන්ධතා හොයන සයිබර් අවකාශයම සම්පූර්ණ කරගන්නවා. ඒකේ අංක එකේ ඉන්නේ බෞද්ධ පුනර්ජීවනයේ නගරය කියලා බෝඩ් එකක් උද්ඝහලා මුස්ලිම් තමිල් ව්‍යාපාරිකයෝ ඔක්කොම නගරෙන් පලවා කරලා සිංහල මූලධර්මවාදීගේ නගරයක් බවට පත් කරපු කොමාගම තමයි සෙක්ස් එනීමෙන් ලංකාවේ පළවෙනි ලෝකෙත් පළවෙනි නගරය. දෙක ඉපැරණි අවුරුදු 2500ක සම්ප්‍රියක් දෙනියන කියන අනුරාධපුර නගර. ඒ දෙක තමයි ලෝකේ වැඩිපුරම සෙක්ස් කියන වචනේ ගහලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන නගර. ඒකට මේ මහා සම්මේක සහරහන් කියන ප්‍රශ්නයක් නෙමෙයි මේක ඉබ්‍රාහීමගේ පුතු දෙන්නගේ තර ප්‍රශ්නයක් නෙමෙයි සමාජයක් ලෙස. අර මේ නව ලිබරල් ධනවාදයේ මුළුමනින් අසම. ඒක ලෞකික වාදයක් දේශනා කරා. නමුත් අඩුම ගානේ මිනිසුන්ගේ ජීවිතේ පවත්කර ගන්න ඕනේ අවම පහසුකම් ටික පවා දෙන්න අසමත්. ඒ ටික හොයාගන්නත් මැරීගෙන වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා අන්තිමට ආතතියට අතුන්තියට අසහනයට පත්වන පරාරෝපණය වෙච්ච මිනිසු රැණ පිළික. ඒ ලෞකික වාදය කියන එක දුරට ගිහිල්ලා 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 ඒකේ අනිත් අන්තය දැන් ඇවිල්ලා තියෙනවා. ඒ ලෞකික වාදයට එරෙහිව ආගමික උන්මත්තක භාවයක් ඇති. ඒ නිසා මේ ප්‍රශ්නය මුළුමනින්ම දේශපාලන ප්‍රශ්නයක්. මේක ධනවාදයෙන් එක්ක බැඳිච්ච දේශපාලන ප්‍රශ්නයක්. මොකද ආගම කියන එක තවදුරටත් දාර්ශනික කතාවක් නෙමෙයි. අර මාක්ස් කියන ආගම යන පීඩිතයාගේ සුසුමේ පීඩාවට පත්වෙච්ච මිනිහා තමන්ගේ දුක ප්‍රකාශනපත් කරන විදිහක් මේ ආගම. එතකොට මේ පීඩාවට පත්වෙච්ච මිනිස්සු තමන්ගේ දුක, තමන්ගේ විඳ වැටීම, තමන්ගේ ජීවිතවල අරමුණු වහිනි වීම ප්‍රකාශනපත් කරන විදිහක්. මරණය ගැන වඩා පරමාදර්ශී උත්කෘෂ්ඨ අරමුණක් වෙනුවෙන් මැරෙනවා කියන එක ඒක දෙපැත්තකින් එන්න පුළුවන්. මේ වෙලා තියෙන මහා විනාශය දකිද්දී අපිටත් හිතෙනවා අපේ ජීවිත දීලා හරි මේක නවත්තන්න. තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වෙලා මුළු ලෝකයම ම්ලේච්ඡත්වයට දක්වා පසුබැසීමේ අනතුරදී ඇල්බර්ට් අයින්ස්ටයින් අර E සමාන mc² සමීකරණ මාර්ගල න්‍යෂ්ටික බලය පිළිබඳව න්‍යාය ගොඩනඟන විද්‍යාඥයා එයාගේ එක සැරයක් මාධ්‍යවේදීන් අහනවා තුන්වෙනි ලෝක යුද්ධයක් දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ අහන්නේ තුන්වෙනි ලෝක යුද්ධය සිදුවෙන්නේ කොයි වගේ ආයුධවලින් කියලාද ඔබ අනුමාන කරන්නේ. ඊට පස්සේ අයින්ස්ටයින් කියනවා මේ යුද ආයුධ තාක්ෂණය ඉතාම වේගෙන් වර්ධනය වෙගෙන යනවා. මේක කොච්චර වර්ධනය වෙගෙන යනවද කිව්වොත් තුන්වෙනි ලෝක යුද්ධේ කරන්නේ මොන වගේ ආයුධ වලින්ද කියලා මට අනුමාන කරන්න බෑ, මට පරිකල්පනය කරන්න බෑ. නමුත් මට ඔබට ස්ථිර වශයෙන් කියන්න පුළුවන් හතරවෙනි ලෝක යුද්ධය කරන්නේ මොන වගේ ආයුධ වලින්ද කියලා. එතකොට මාධ්‍යවේදී අහනවා හතරවෙනි ලෝක යුද්ධය කරන්නේ මොන වගේ ආයුධ වලින්ද? අයින්ස්ටයින් කියනවා හතරවෙනි ලෝක යුද්ධය කරන්නේ පොළු මුගුරු වලින්. තුන්වෙනි ලෝක යුද්ධයෙන් පස්සේ මහා විනාශයක් වෙලා මුළු මිනිස් සංහතියම ම්ලේච්ඡත්වය කරා යදී යනවා. එතනින් පස්සේ හතරවෙනි ලෝක යුද්ධය කරන්නේ පොළු මුගුරු සහ ගල් පාවිච්චි. එතකොට මේ විද්‍යාඥයා කියන්නේ මොනතරම් විනාශයක්? මේ න්‍යෂ්ටික යුගයට ආපු ලෝකෙක ලෝක යුද්ධයක් වුණත් මොනතරම් විනාශයක් වෙන්න පුළුවන්ද කියලා. එතකොට මේ විනාශය අපේ හිස් වලට උදින් ළම දෙමින් තියෙන. එක්කෝ අපි එහෙම මැරෙන්නේ නැද්ද? එහෙම නැතිනම් මේ මහා පරිසර විනාශයෙන් අපි මියන්නේ නැද්ද? තව අවුරුදු 100යි මේ ගෝලීය උණුසුම මේ වේගයෙන්ම වැඩි වුණොත් තව අවුරුදු 100යි පෘථිවියේ මිනිසුන්ට ඉන්න පුළුවන්. තව අවුරුදු 100ක් ඇතුළත පෘථිවියේ මිනිසුන්ට යන්න වෙනවා. තව අවුරුදු 30ක් අපි වෙන ගහලකක් වලගන්න. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ද්‍රව අයිස් දිය වෙලා මුහුදු මට්ටම් ඉහළ නැගෙනවා.
මුහුදු මට්ටම් ඉහළ නැගීම නිසා දුප්පත් රාජ්‍යයන් ලෝක සිටීමේ මැකියන්. තව අවුරුදු 40කදී මුහුදේ ජල මට්ටම දැන් තියෙන වඩා අඩි 6 මාරක් උඩට එන. මාලදිවයින්, අන්දමන් දුප්පත්, බාලි දුප්පත්, ස්ප්‍රැට්ලි දුප්පත් වගේ දුප්පත් රාජ්‍ය ලෝක සිටීමේ මැකිලා යනවා තව අවුරුදු 30ක් ඇතුළත. ලෝකේ පුරා මිලියන් 200ක් ජනතාව පාරිසරික සරණාගතයෝ බවට පත් වෙනවා කියලා විද්‍යාඥයෝ කියලා තියෙනවා. මිලියන් 200ක් කියන්නේ ලංකාවේ ජනගහන මිලියන් 20ක්. ලංකාවේ ජනගහන වගේ 13ක් ජනතාවට තමන්ගේ ගම්බිම් මූදට යටවීම නිසා ඉන්න හිටින්න තැන් නැති වෙනවා. බස්නාහිර වෙරළ තීරය ගැන කිව්වොත් මේ වෙරළ තීරය තියෙන එක නගරයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ගාල්ල ඉතුරු වෙන්නේ නැහැ. අනාගති කියලා තියෙන විදිහට 2075 වෙද්දී වෙරළ තියෙන්නේ වේ අඟුල. කොළඹ ආශ්‍රිත දැන් ගෝල් ෆේස් වල තියෙන වෙරළ තියෙන්නේ වේ අඟුල. ඒ මූදු ජල මට්ටමේ ඉහළ යාමත් එක්ක. එතකොට මේක කොහොම හරි නවත්තන්න ඕනේ. ඒක නැවැත්වීම සඳහා අපි මැරෙන්න ඕන නම් ඒ මැරෙන්න ඕනේ කියලා කාට හරි හිතෙනකොට ඒක වෙන කතාවක්. හැබැයි මේක තමන්ගේ ජීවිතේට පරමාදර්ශයක් නැතුව තමන්ගේ ජීවිතේට අරමුණක් නැතුව ඒ අරමුණ හොයාගැනීම සඳහා පරාලෝපණයෙන් උම්මත්තක බවට පත් වෙච්ච එක මේක ධනවාදයේ පැහැදිලි ප්‍රශ්නයක් ඒ නිසා ඒ සහනන්ලා සහ ඒ තරුණයන් මේකට වැටිච්ච එකේ වගකීමක් ඒකත් අපි බාරගන්න වෙනවා. ඒක අපි පැහැදිලිව බාරගන්න. ඒක අපි බාරගන්නේ මොකක් නිසාද? වෝල්ට බෙන්ජමින් කියන චින්තකයා සාහිත්‍යවේදියා වරක් කිව්වා ෆැසිස්ට්වාදයේ සෑම නැගීමක් පිටුපසම අසාර්ථක වූ විප්ලවයක් තිබේ. මේ ආගමික මූලධර්මවාදයේ, මේ අන්තවාදයේ, මේ ජාතිවාදයේ, මේ නව ලිබරල් ඒකාධිපතිත්වයේ සෑම නැගීමක් පසුපසම තියෙන්නේ විප්ලවය අසාර්ථක වේ. සමාජවාදයේ අසාර්ථක වේ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අසාර්ථක වෙද්දී ඒකට විකල්පයේ විදිහට සමාජවාදයේ ඔසවාලන්න අපිට බැරි වෙනවා. නිර්ගලමන්තියට බැරි වෙලා, ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයට බැරි වෙලා, විප්ලවවාදී පක්ෂවලට ඒක බැරි වෙලා, ඒ ඇතිවෙච්ච හිස්තැන තමයි මේ වන්. අර රෝසා ලක්සම්බර්ග් හිට්ලර් වෙනකොට කිව්වා හිට්ලර් යනු ජර්මන් කොමියුනිස්ට් වාදීන්ගේ අසමත්කමට දෙවියන් විසින් දුන් දඬුවමයි. මේ අපේ අසමත්කමට 1935 ඉඳලා ලංකා සමසමාජ පක්ෂය ගොඩනගපු තැන ඉඳලා මේ දක්වා ලංකාවේ වමේ ව්‍යාපාරයේ අපේ අසමත්කමට දඬුවමක්. ඒ නිසා මේ ඛේද වාචකේ වගකීම මුළුමනින් අපි බාර ගන්නවා. අපි සහෝදර සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ මුළු වගකීම බාර ගන්න. සමස්ත වගකීම ගන්න. අර බෝම්බයක් පිටේ බැඳගෙන ඇවිල්ලා මරාගෙන මැරෙන මුස්ලිම් තරුණයාගේ ඉඳලා අර හලාවත මුස්ලිම් කඩ නිදිදියන්න පොළු අමුරාගෙන පාරට පැනලා පිස්සු වගේ හැසිරෙන සිංහල දරුණුව දක්වා ඒ සියලු දෙනාට වගකීම් බාර ගන්න. අපි වගකීම් බාරගත් උදේ මේ අපේ අසමත්කම තමයි මේ කුකුරායමින් කියන්නේ. එහෙමනම් ඒකට උත්තරේ මොකක්ද? උත්තරේ තමයි අනිවාර්යයෙන් අපි මේ අසමත්කම පරාජය කරලා අපි ධනවාදයේ පරාජය කිරීමේ විකල්පය ගොඩනගන්න. නැත්තම් මහ දැවැත්ත වියසනක් ඉස්සරහා තියෙන්නේ. ඒකෝ අපි ලෝක යුද්ධයක ගොදුර බවට පත් වෙන්නේ. නැත්තම් මේ අවස්ථාව පාවිච්චි කරලා දැඩි මර්ධන නීති පනවල ආණ්ඩුව පාලකයෝ විශාල විනාශයක් කරන්න ඉඩ තියෙනවා. දැන්ටමත් රනිල් වික්‍රමසිංහ කියනවා ප්‍රතිකස්ත කරන්න ගේන්න ඕනේ. දැන්ටමත් ඒගොල්ලෝ එක්සා සෝෆා වගේ කිවිසු මස්සම් කරමින් තියෙනවා. දැන් මම ඔබට එක උදාහරණයක් විතරක් කියන්නම්. 21යි 20 ඇලයිනක් පහ කියලා ගැසට් එකක් ගැහුවා අප්‍රේල් මාසේ 22 වෙනිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව. මේ ගැසට් එක ගහලා හදිසි අවස්ථා නියෝග 2019 අංක 1 ගන්න හදිසි අවස්ථා නියෝග කියලා නියෝග වගේ පැටවුවා ජනාධිපතිතුමා. පනවල දෙසැම්බර් මාසේ 25 වෙනිදා ජනාධිපතිවරයා සර්වපක්ෂීය සමුළුවක් කැඳවුවා. කැඳවුවට පස්සේ සර්වපක්ෂීය සමුළුවට අපි ගියේ නැහැ. ගිය ඔක්කොමල වික්‍රම්බාබු මනරත්නලාගේ ඉඳලා ජනතා විමුක්ති පෙරමුණ දක්වා ඔක්කොමලා ඒකට අත ඉස්සු. ඔක්කොම ලකුව හදිසි අවස්ථා නියෝගේ දාන්න. ඊට පස්සේ ඊයේ පෙරේද පාර්ලිමේන්තුව එක ඡන්ද විමසීමට ආවට පස්සේ ඔක්කොම ලත ඉස්සු. විරුද්ධව එක ඡන්දයක්වත් නැතුව අද ඉස්සු. ඉස්සරහ අර අලි සහෝදරය පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ හැම එකටම කියනවා විරුද්ධව එක ඡන්දයක් කියලා. අපි හරි විරුද්ධ වෙනවද? දැන් ඔක්කොම ලත ඉස්සු. ඊට පස්සේ තමයි මිනිස්සු කිව්වේ 225ට බෝම්බ ගහන්න. දැන් ඒකේ මොකද්ද තියෙන්නේ? ඒකේ දෙවෙනි පිටුවේ තියෙනවා ත්‍ස්තවාදය ගැන නිර්වචන. ඒ නිර්වචනේ තියෙන්නේ හරියට ප්‍රතිත්‍ස්ත මනක තියෙන නිර්වචන. ඒකේ තියෙනවා ආණ්ඩුවට යමක් කරන්න කියලා හරි ක
කරන්න එපා කියලා හරි බලපෑම් කිරීම තමයි ත්‍රස්තවාදය. ඒ කියන්නේ මේ අන්තවාදීන් බූම් බලගෙන එක නෙමෙයි ත්‍රස්තවාදය. මනුෂ්‍ය ඝාතන කරන එක නෙමෙයි ත්‍රස්තවාදය. ආණ්ඩුවට වැටුප් වැඩි කරලා කිව්වොත් ඒක ත්‍රස්තවාදය. ඒයි කරන්න කියලා බල කරනවා. නැගෙනහිර ජැටිය විකිණීම නවතනු කියලා කිව්වොත් එපා කිව්ව බල කරා එපා කියලා බල කරා කියලා ඒක ත්‍රස්තවාදය. ඒක ත්‍රස්තවාදය. ඊට පස්සේ තේමා හදි අත්‍යවශ්‍ය සේවා වලට බාධා කිරීම තමයි ප්‍රස්තවාද. අත්‍යවශ්‍ය සේවා මොනවද කියන එකට යටි නිර්වචනයක් තියෙනවා. ජනාධිපතිවරයා විසින් කලින් කළ අත්‍යවශ්‍ය සේවා කියලා කියන ඔක්කොම අත්‍යවශ්‍ය සේවා තමයි. ඒ කියන්නේ මේ කම්කරු වැඩවර්ජනය කරන එක තමයි ප්‍රස්තවාදය කියන්නේ. ඒකේ 12 1 2 වගන්ති කරලා කියනවා ඕනම රැස්වීමක් ඕනම පෙළපාලියක් ඕනම උද්ඝෝෂණයක් මහජන සාමයට හානි කරයි කියලා කියලා ජනාධිපතිට ඒක තහනම් කරන්න පුළුවන්. ජනාධිපති තහනම් කළ දේ තේව කර ඔක්කොම නවත්තලා ඉර දාන්න පුළුවන්. දැන් ඇත්තටම ඔය අන්තවාදීන් IS එක එහෙම ඇවිල්ලා පිටකොටුවේ මේ බෝකහ ළඟයි කොටුවේ ස්ටේෂන් එක ළඟයි ලින්ටන් වටලාව මේ උද්ඝෝෂණ කරන්නේ නැහැ. ඒගොල්ලෝ පෙළපාලියකින් ජනාධිපති ලේකම් කාර්යාලයට පෙත්සම බාර දෙන්න එන්නේ නැහැ. ඒගොල්ලෝ දැන් මේ මරාගෙන ගන්න බෝම්බ පාවිච්චි කරලා මොකද මේ කරලා තියෙන්නේ? ඒගොල්ලෝ වැඩවර්ජන මෙහෙවනවා අන්තවාද. එතන මොකද මේ මේක ඇතුළේ දැන් මේ කරලා තියෙන්නේ මොකද්ද? බොරදී මාළුවාද. දැන් මේ අරක අන්තවාදී කියලා අරක පෙන්නන්න දැන් මේ වෙන ටිකක් කරලා තියෙන්නේ. දැන් මේකේ 15 1 2 වගන්ති. ඒකේ කියනවා සියලුම පුවත්පත් සහ ප්‍රකාශන නිසි බලධාරියාට පෙන්නන්න. නිසි බලධාරියා පළ කරන්න කියන ඒවා විතරයි පළ කරන්න ඕනේ. එන්න නැතිව පළ කරන්න බෑ. නිසි බලධාරියාට පෙන්නන්න නැතුව මොනවා හරි පළ කරලා තිබ්බොත් එහෙම ඒවා බෙදපු කට්ටිය ඒවා ළඟ තියාගෙන ඉන්න කට්ටිය ඒ ඔක්කොම ලවත්තන ගොල් ගන්නවා. ඒක මුද්‍රණය කරපු මුද්‍රණාලේ රාජ සංකල්පය. එතකොට ඒකේ පුවත්පතක් ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද කියලා කියන්නේ? පුවත්පතක් ප්‍රකාශනයක් කියලා කියන්නේ පුවත්පතක් සංගරාවක් ප්‍රකාශනයක් පත්‍රිකාවක් ලීෆ්ලට් එකක්. ඊට පස්සේ වැකියක් ලියා ඇති කඩදාසියක්. ඒ කියන්නේ පෝස්ටර්. ඒව ඔක්කොම දැන් නිසි බලධාරියාට පෙන්වන්න ඕනේ. පෙන්වුවේ නැත්නම් මුද්‍රණාලේ රාජ සංකල්පය. ඊට පස්සේ මේකේ 15 ආ 3ව කට්ටිය තියෙනවා යම් මහජන සාමයට හානි කරන දෙයක් පළ කළ හැකියි කියලා උපකල්පනය කරලා බලධාරියාට පුළුවන් පත්තර තහනම් කරන්න. ඒක පළ කරන්න ඕනේ නැහැ. මෙයා ඉස්සරහට මෙහෙම දෙයක් ලියයි කියලා හිතුවොත් අල්ලලා හිරේ දාන්න ඕන පත්තරේ නමක් ගන්න. ඊට තව දෙනක තියෙනවා මේ රූපවාහිනිය කියලා කතා. රූපවාහිනී චිත්‍රපට. ඊපස්සේ චිත්‍රපටය කියලා දෙන්නේ විකට චිත්‍රයේ පව චිත්‍රපටය. ඒ කියන්නේ කාටුන් අඳින්නත් බෑ. යම් කාටුන් එකක් මහජන සාමයට හානි කරයි කියලා හිතුනොත් එහෙම මේ ඒගොල්ලන්ට පුළුවන් නඩුවක්. ඉතින් මේ නීති කොහොමද පාවිච්චි වෙන්නේ? මේ නීති පාවිච්චි කරන විදිහ අපි දන්නවනේ. දැන් අප්‍රේල මාසයේ පළවෙනිදා ශක්තික සත්කුමාර කියලා ලේකකෙක් පත්තරම් ගොඩ ගත්තා. ඔහුගේ කෙටි කතාවකින් බෞද්ධයන්ගේ සිත්‍රිදීමක් ඇති වුණා. ඔහුට විරුද්ධව නඩු පැවරුවා ICCPR පනතේ. ඒ කියන්නේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත කියන එකේ නඩු පැවරුවා. ඊට පස්සේ මැයි මාසේ 14 වෙනිදා අමිත් වීරසිංහ වත්තරංගුර ගත්තා. ඉස්ලාම් සංස්කෘතියට නිගරු කර සිත්‍රිත වීම සහ මුස්ලිම් ජාතිකයන්ගේ කඩවල් ගෙවල් ගිනි තියලා ගල් ගහන්න ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන්නේ. ඊට පස්සේ පහුගිය සතියේ මේ දෙන්නවම ගෙනාව උසාවිය. මේ දෙන්නම උසාවියට ගෙනාවට පස්සේ අර ආගමික ජන කොටසකගේ සිත්‍රිද වීම බෞද්ධිකවම ප්‍රචණ්ඩ ක්‍රියාහරහා කරපු අමිත් වීරසිංහට ඇබදුන්නා. ආගමික ජන කොටසකගේ සිත්‍රිද වෙන පරිදි කෙටි කතාවක් දීපු ලේඛකයව ඇප නොදී ජුනි 26 දක්වා නැවත රිමාන්ඩ් කළා. එතකොට මොකද්ද ඒ අසාධාරණ කියලා අහුවම කිව්වේ නැහැ. මෙහෙමයි ලේඛකයන්ට නඩු දාන තියෙන එක පනතකින් ඒකට අනුව ඇප දෙන්න බෑ. අමිත් වීරසිංහට මේ නඩු දාන දෙන්නේ වෙන පනතකින් ඒකට අනුව ඇප දෙන්න පුළුවන් කියලා. පොලිසිය නඩු දාද්දී ලේඛකයන්ට කලාකරුවන්ට මාධ්‍යවේදීන්ට නඩු දාන ඇප දෙන්න බැරි පනත. ඒගොල්ලෝ පනත් දෙකක් තියාගෙන ඉන්නේ හැමතිස්සෙම. ඒගොල්ලන්ගේ යාළුවන්ට නඩු දාන ඇප දෙන්න පුළුවන් පනත. ඒතර මේ නීති පාවිච්චි කරන විදිහ ගැන අපිට ඉතාම හොඳ අදහසක් තියෙනවා. ඉතින් ඒක නිසා දැන් අපි ඉන්නේ එක පැත්තකින් මහා ඒකාධිපතිත්වයක් වර්ධනය වීමේ අනතුරු. තව පැත්තකින් අපි ඉන්නේ මුළු සමස්ත සමාජයේම ශිෂ්ටාචාර වියසනයකට තල්ලු වීමේ අනතුරු. අර ඊයේ පෙරේද මාතර අර ගමක වෙච්ච සිද්ධියෙන් අපි දැක්කනේ අපි ශිෂ්ටාචාරමය අරුමු දෙන්නේ.
ස්කෝල එකවසට ඇතුළත්කරපු ළමයි දෙන්න මුස්ලිම් ළමයි දෙන්න කියලා ළමයි දෙන්නම ස්කෝලෙන් අස් කරන්න කියලා විදුහල්පති කරන්න බලපෑම් කරලා කරලා ළමයි දෙන්නම ස්කෝලෙන් අස් කරවල ළමයින්ට ස්කෝලයක් නැති කරලා දෙන්න මුස්ලිම් නිවස මේ අවුරුදු 6 දරුවෝ දෙන්න. එතකොට ඒකට දැන් මේ මුළු ගමම මැනිහත් වෙනවා. ඒ කියන්නේ අපි දැන් මේ අපි පාරම් පානවන 2500ක ශිෂ්ටාචාරය ගැන මේ ලොකු කතාවක් කරන මේ මුළු ශිෂ්ටාචාර විවර මොන ශිෂ්ටාචාරද මේ තරම් අමනුෂ්‍ය වෙන සැහැසෙන්න ඕන මොන නිසා අපි සමාජයක් ලෙස මලේච්ඡත් එක ඇදවැටින් අනතුරු තියෙනවා. ඉතින් මීට 100 වසරකට කලින් රෝසලක්ෂන්වත් කිව්වා අපිට යන්න තියෙන එක්ක සමාජවාදීන්ට නැත්තම් මලේච්ඡත් එක. අපිට සමාජවාදීන්ට යන්න බැරි වුණා. ඒ නිසා මලේච්ඡ එයා එක කිව්වට පස්සේ 100 වසරක් අපි මලේච්ඡත් එක්ක අතර ගත කරා. මලේච්ඡත් එක්ක දැන් මේ මලේච්ඡත් එක්ක අපි අත්විඳින්න ඉන්නවා. 21 වෙනි 100 වසර පටන් ගන්න වෙලාවේ සයිබෝසිසක් කියන දාර්ශනිකයා චින්තකයා එයා කිව්වා මලේච්ඡයන් ලෙස ඉන්න පුළුවන් අපි වාසනාවන්ත වුණොත් කියලා. ධනවාදයේ දිගටම පැවතුනොත් සමාජවාදී ගොඩනගන්න අපි අසමත් වුණොත් එහෙම වැඩිපුර වෙන්න ඉඩ තියෙන මිනිස් වර්ගය නිහිමතින් වද දීයා. අපි වාසනාවන්ත වුණොත් අපිට ම්ලේච්ඡෝ විදිහට ඉන්න පුළුවන් කියලා. ඒ නිසා දැන් අපිට ඉරනම් කීපයක් තියෙන එක්ක අපි දැන් සමාජවාදී ගොඩනගන්න. දැන් මේ ධනවාදේ පරද්දන්න ඕනේ. මේ අධිරාජ්‍යවාදය දැන් පරද්දන්න. එහෙම නැතිනම් අපි ම්ලේච්ඡයන් ලෙස ජීවත් වෙන්න හිත හදාගන්න. එහෙමත් නැතිනම් අපෙන් පස්සේ පරම්පරාවද පස්සේ මිනිසු කියලා જાතියක් නැහැ. දැන් මේ සිංහලයේ වදවේ කියලා බය ඉන්නේ සිංහලෝ නෙමෙයි මුළු මිනිස් වර්ගයාම වදවියාගේ තර්ජනයක තියෙන්නේ සිංහලයට ඇතුළු. ඒ නිසා ඔක්කොමලා වදවලා යනවා කියලා හිතාදා ගන්න ඕනේ. ඒක නිසා මේ ප්‍රශ්නේ ඉස්සරහා අපිට තියෙන උත්තරේ මේ උත්තරේ කියනකොට ගොඩක් අවස්ථාවල සමහරු කියනවා මේ එහෙම කියන්න එපා ඔයගොල්ලෝ එහෙම කියද්දී හරි ඕනේ එහෙම කියලා කියන ඔයගොල්ලෝ හැම එකටම මොම්මයි කියන්නේ. නමුත් මේ කියන්නේ කොහොමද මේ අන්තවාදයේ පරද්දන්නේ? කොහොමද අනිදාජ්ජවාදයේ පරද්දන්නේ? කොහොමද මේ මූලධර්මවාදයේ මේ ජාතිවාදී උමතුව පරද්දන්නේ? ධනවාදයක් එක්ක මේ ප්‍රශ්නේ බැඳිලා තියෙන්නේ. මේක ඉහෙලිනුත් බැඳිලා. පාලක මන්ත්‍රියන් ධනවාදයේ ව්‍යුහාත්මක ප්‍රශ්නයක් විදිහට තමයි මේ ජාතිවාදයේ උන්මත්තකභාවය කියන දන්නේ. අනිදාජ්ජවාදය තමන්ගේ ප්‍රාග්ධනයේ ගොදුරු බිම් හොයාගෙන යද්දී ඒකට ප්‍රතිචාරය විදිහට තමයි මේ ඉස්ලාම් මූලධර්මවාදය හැදෙන්නේ. ඒ නිසා ඒ මුළු ව්‍යුහයම කඩන්නේ නැතුව මේ ප්‍රශ්නේ බේරන්නේ. ඒ වගේම මේකට පහලින් ගොදුරු වෙන මිනිහා තමන් මුහුණ දිලා ඉන්න ආතතියක් අතුක්තියක් පරාකෝපණයක් අසහනයක් එක්ක මේකට සම්බන්ධ වෙනවා. ඒක නැමත සම්බන්ධයි යන්නේ ජීවිතෙත්. ඒ නිසා මේකට එකම උත්තරේ ධනවාදයේ අවසන් කිරීම. ධනවාදයේ පරාජය කිරීම. ලංකාව ඇතුළේ විතරක් නෙමෙයි. ලංකාව ඇතුළේ ධනවාදයේ පරද්දලා අපිට ඇමරිකාවේ චීනයේ මේ කතන්දරේ බේරන්න බෑ. ඇමරිකාක් සජනපදයේ වැඩ කරන පන්තියේ ඔය ට්‍රම්ප්ලට පස්සට පයින් ගහලා එලවලා දාලා ඇමරිකාක් සජනපදයේ වැඩ කරන පන්තියේ නිදන පන්තියේ ඇමරිකාක් සජනපදයේ බලය ආසුරන තත්ත්වයක් හදන්නේ. චීනයේ ඒකාධිකාර ප්‍රාන්තණය නියෝජනය කරන ඒ ඒකාධිකාර ධනපති පන්තිය පළවා කරලා චීන කොමියුනිස්ට් පක්ෂය චීනයේ දෙවනි විප්ලවයක් කරන්න චීන නිදන පන්තිය එන්නේ. එහෙම නැතුව මේ ප්‍රශ්නයක් බෙරන්නේ. එනිසා ඒ සියල්ල සමග නිර්දන පන්ති ජාත්‍යන්තරවාදයේ කියන තැනින් ඇරෙන්න ජාතිකවාදයේ කියන ලිබරල්වාදයේ කියන මේ ප්‍රශ්නේ බේරන්න බැහැ. ඒ වගේම දක්ෂිණාංශිකයෝ එක අතකින් ඒකාන්තවාදයකට උදව් කරන අතර අනිත් අතින් අනිත් අන්තවාදයට උදව් කරනවා. දකුණු අතෙන් සිංහල ජාතිවාදයට උදව් කරනවා වම් අතෙන් මුස්ලිම් ජාතිවාදයට උදව් කරනවා. ඒ නිසා ඒ වෙනුවට සියලු අන්තවාදයන් එපා කියන තැන ඉන්නේ වම විතර. අපි විතරයි මේ සියලු මේ හැමෝටම හොඳයි අන්තවාදය. දැන් සිංහල ජාතිවාදීන්ට හරිම හොඳයි මුස්ලිම් අන්තවාදයක් ආපු එක. දැන් ඒගොල්ලෝ දැන් අර වැලේ වැල් නැතුව හිටපු කට්ටිය ඔය රතනහාමුදුරුවෝ ඥානසාර හාමුදුරුවෝ වැලේල දේශපාලනේ කිසිම මොකද්ද කියන්නේ අර ඩෑන් ප්‍රියසාරිගේ කට්ටියක් ඉන්නේ. ආර්ථික වැඩපිළිවෙළක් තියෙනවා. දේශපාලන වැඩපිළිවෙළක් තියෙනවා. මේ වෙලාවේ සමාජයේ මුහුණ දීලා තියෙන කිසිම ප්‍රශ්නයකට ප්‍රතිපත්තිමේ උත්තරයක් තියෙනවා. මෙලෝ ගෝලයක් නැහැ, දන්නේත් නැහැ, තේරෙන්නේත් නැහැ. පෞරුෂයන් වශයෙන් පෞරුෂ ප්‍රශ්න තියෙනවා. අසම් විවිධ අසාමාන්‍යතා තියෙන කට්ටිය. අන් කැපිපෙන්න තියෙන උමනාව, කරු වෙන්න තියෙන උමනාව තියෙනවා. ඒකට ඕනගන්න බුද්ධිමය හෝ දේශපාලන ධාරිතාවක් නැතිය. දැන් වැඩේ වැල් නැතු හිටපු තක්කඩි දැලක් දැන් වීරෝ බවට පත් වෙනවා. ඒගොල්ලන්ට ඒ නිසා ඒගොල්ලෝ හරි කැමති. සහනන්ට හරිම කැමති. ඒ නිසා තමයි ඒගොල්ලෝ සහනන් පැතු ලෝකේ ගොඩනගන්නේ. මොකද ඒගොල්ලෝ පැතු ලෝකේ මොකද? ඒගොල්ලෝ පැතු ලෝකේ තමයි මේ වගේ ප්‍රහාරයක් එල්ල කරලා සිංහල ජනතාව ප්‍රකෝප කරවලා මුස්ලිම් ජනතාවගේ පැත්තට ප්‍රහාරයක් එල්ල කරවලා මුස්ලිම් ජනතාවට අනාරක්ෂිත භාවය ඇවිල්ලා බය ඇවිල්ලා
අපේ සංස්කෘතිය විනාශ කරමින් තියෙනවා, අපේ ව්‍යාපාරික ස්ථානවලට පහර දෙමින් තියෙනවා, අපිව ගම්බිම් වලින් එලවා දමමින් තියෙනවා, අපේ දේශපාලන නියෝජනයන් නැති කරමින් තියෙනවා, අපි අනාරක්ෂිතයි. අපේ ආරක්ෂාව සඳහා ජාත්‍යන්තර සහයෝගය ලත් සන්නද්ධ කණ්ඩායමක් ඕනේ කියලා මේ අල්ලපු වැටේ ඉන්න මුස්ලිම් මිනිහට හිතවන එක තමයි ඒගොල්ලන්ගේ උපායම. මොකද ඒගොල්ලෝ කාඩ් එකක් හදලා තියෙනවා, අර පොලිසිය කිව්වේ 200යි ඉන්නේ කියලා. ඒගොල්ලන්ට මහජන ව්‍යාපාරයක් නැහැ. ඒත් ඒගොල්ලෝ පළවෙනි බෝම්බ ප්‍රහාරය එල්ල කරේ මහජන ව්‍යාපාරයක් හදාගන්න බලාගෙන. ඒගොල්ලන්ට ඕනේ මුස්ලිම් ජනතාව අතර භීතිය වර්ධනය කරන්න. එතකොට ඒ වැඩේ තමයි මේ සිංහල ජාතිවාදී සෙට් එක කරමින් ඉන්නේ. ඒගොල්ලෝ ඒක තමයි කරමින් ඉන්නේ. නේද මුස්ලිම් කඩවලට යන්නේ නැහැ කියන්නේ. යන්නේ තුනක් පස්සේ මොකද? ඉතින් ඒ ඒගොල්ලන්ට බඩේ බෝම්බ පැද්දෙන්නේ නැන්නේ නේනෝ. ඊට පස්සේ නැත්තම් ළමයින්ට කන්න දෙන්නත් බැරි නම් ජීවත් වෙන්නත් බැරි නම් ඊට පස්සේ ඉතින් බඩේ බෝම්බ පැද්දෙන්නේ නැන්නේ. ඒ නිසා අපේ උපාය මාර්ගය පැහැදිලිව මේ අන්තවාදයේ සහ සාමාන්‍ය මුස්ලිම් සමාජයේ ඉර ගහල දෙකට බෙදෙන්නේ. ඒ මුස්ලිම් සමාජය ආරක්ෂා කරන්නේ. ඒකේ ඒ දැන් මුස්ලිම් කියන ඔක්කොම එකක් නෙමෙයි. ඒකේ විශාල විවිධත්වයක් තියෙනවා. ඒකේ සංස්කෘතික විවිධත්වයක් තියෙනවා. ඒකේ පන්තිමය විවිධත්වයක් තියෙනවා. ඒකේ දේශපාලන විවිධත්වයක් තියෙනවා. දැන් ඔය රතනහාමුදුරුවෝ මේකතු වෙලා කරපු වැඩේ තමයි මේ දේශපාලන විවිධත්වය ඔක්කොම අහෝසි කරලා මුස්ලිම් දේශපාලනඥයෝ කියලා දක්ෂිණාංශික ටික ඔක්කොම එක කඳවුරකට ගොඩාගෙන. ඒ උදව්ව කරලා දුන්නේ නැහැ ඒගොල්ලෝ. ඔය මුස්ලිම් දේශපාලනඥයෝ මුස්ලිම් ජනතාව අතර පච වෙලා හිටි. මුස්ලිම් ජනයාගේ අමම අයිතියක් හිමි කරලා දෙන්න ඒගොල්ලෝ අසමත් වෙලා හිටි. ඒගොල්ලෝ සුරසැප විඳිමින් එනේන ආණ්ඩුත් එක්ක ඩීල් කරමින් හිටි. දැන් මුස්ලිම් ජනතාව අතර ඒගොල්ලන්ට ඡන්ද බලක කපල හදලා දුන්නා සිංහල ජාතිය. ඒ සිංහල ජනතාව අතර ඡන්ද බලක කපල හදලා දෙනවා තව පැත්තකට. ඒතකොට දැන් මේ කරන්නේ මේ එක එක්කනාට ඡන්දය සඳහා පාරවල් කපද්දි ඡන්දය ගැන හිතන්නේ නැතුව බැනුම් අහහ අවලාදාහහ මේ විනාශයේ වැළක්විය යුතු කියලා වැඩ කරමින් ඉන්නේ අපි වම පෙරුගමි සමාජ දෙපක්ෂ. ඒක නිසා අපි හිතනවා මේ වගකීම අපි ගන්න ඕනේ. මොකද මේකේ ජාතිවාදයට වැටිච්ච කෙනා ගලව ගන්න වගකීමක් තියෙන අපිට. ජාතිවාදයේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සමපේක්ෂණාත්මක ජාතිවාදය. ඒ කියන්නේ මේ තමන්ට නගරය ඇතුලේ වෙළඳාම ගැන තරගයක් ආවිල්ලා ඉන්න වෙළෙන්දා. වෙළඳ තරගයේදී මුස්ලිම් ව්‍යාපාරිකයව පරද්දනවා කියලා හිතාගෙන ඉන්න සිංහල වෙළෙන්දා. එයා ජාතිවාදය පෝෂණය කරනවා, ඒකට සල්ලි දෙනවා, එයාගේ වෙළඳ අරමුණ. අර පහුගිය දශක උද්ඝෝෂණ ගොඩක් කරේ වෙළඳ සංගම. ඊට පස්සේ මේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් වල තමන්ගේ ඩිස්පෙන්සරියට තරග දෙන වෛද්‍යවරයා මුස්ලිම් වෛද්‍යවරු වද කරනවා කියන ප්‍රචාරය වල. එයාට ලෙඩ ටික වැඩි කරගන්න. ඊට පස්සේ ලෞකික ජීවිතයට පාතබන්න පාලමක් නැතුව තමන්ගේ පැවිදි ජීවිතයෙන් අතුත්තියට පත් වෙලා හිටපු භික්ෂූන් ප්‍රමාණයක් දැන් ඒකට පාලම හැදිලා තියෙන ජාතිවාදී හරයක් හරහා කියලා හොයාගෙන තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ දැන් දේශපාලන චරිත බවට පත් වෙන්න තමන්ගේ ලෞකික උමනාවන් සඳහා දැන් අර ලෝකෝත්තර කතා මුකුත් නැහැ. දැන් පාලම හදාගෙන තියෙන දැන් ඔන්නෝම තක්කඩි ගොඩක් වෙනවා. ඊට පස්සේ විවිධ පෞරුෂ පටලැවිලි පෞරුෂ ප්‍රශ්න තියෙන එක එක අසනීප තියෙනකම් මේ වියසනයන් ඇස්සේ ආදර ගන්න හදනකම් මීඩියා චරිත වෙන්න හදනකම් ඒ ඔක්කොම දැන් මානසික රෝගී කොමල දැන් මේකට පැනලා තියෙන අවස්ථාවදී දේශපාලනඥයන්ට මේක කෙලිවීමක් බවට පත් වෙලා තියෙනවා. ඒ සමපේක්ෂණාත්මක ජාතිවාදීන් ඔක්කොම පරද්දන. හැබැයි මේකේ ඉන්නවා අනුභාගයෙන් ජාතිවාදයට ගිය තරුණෝ කිරිසක්. ඒකේ වගකීම අපි ගන්න. මොකද ඒගොල්ලෝ ඒ තරුණෝ කිව්වු අතීතයේ බොහොම එකක්. ඒගොල්ලෝ මේ අවුරුදු 20 ගණන්වල තරුණෝ කියන්නේ ඒගොල්ලෝ සෝවිදේශීය බිඳ වැටීමෙන් පස්සේ ඉපදිච්ච කෙනා. ඒගොල්ලෝ ලෝකෙ පන්ති දේශපාලනය කියන කතාවක් දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ මේ සමාජයේ ව්‍යුහයක දෙලා තියෙන සිංහල දෙමළ මුස්ලිම් කියලා ව්‍යුහයකට ලගෙන ඒගොල්ලෝ හිතන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ සමාජයේ ව්‍යුහයක දෙලා තියෙන ඊට වඩා සංකීර්ණ දේශපාලන පන්ති විදින්න කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ අසහනය, ආතතිය, අදුක්තිය පීඩනය ඇතුලේ ඉන්නේ. මේමනේ මුස්ලිම් අය ගහනවා විතරක් බස් එකේ නැත්තම කොන්දොස්තරත් ගහන්නේ. වාහනය කඩන ගත්ත වෙලාවෙත් පාර යන අනිත් වාහන වල ඩ්‍රයිවර්ලත් එක ගහගන්න යන කුණුහරුපෙන් මනින ඔක්කොම අසහනක ඉන්නේ. මේ පේමන්ට් එක ඇද්දී ඇගේ හැප්පුණ කවනවා. සම්පූර්ණ අතුත්තිය පිස්සුනේ ළඟ ඉඳ මෙහෙට ගහන මනෝභාවයෙන් ඉන්නේ. එතකොට ඒක තමයි මේක ඇතුලේ යන්නේ. ඊට පස්සේ විශ්වීය මානව ප්‍රතිනිධික් කියන එකක් දන්නේ නැහැ. ජාත්‍යන්තර අරගල කියලා ගැතියක් දන්නේ නැහැ. එහෙමකක් දැකලා නැහැ. එහෙමකක් තිබෙන්නේ නැහැ. තිබ්බේ අධිරාජ්‍යවාදීයි ඉස්ලාම් මූලධර්මවාදීයි තමයි දැකලා තියෙන්නේ නේද? විශ්වීය මානවයිති කියලා විශ්වීය මානව ප්‍රතිනිධික් කියලා ජාතියක් ලංකාවේ අතර කතා කරලා. ඔය ස්ත්‍රී අයිති, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, පරිසරය ආරක්ෂා කිරීම, සංස්කෘතික නිදහස මේ සියලු දේවල් NGO වල යැපීමේ මාතෘකාවල තිබෙන්නේ. NGO වලයි ඊනියා සිවිල් සමාජයේ යැපීමේ මාතෘකාව වෙලා ඒව මේ කවුරුහරි සංවිධානය කරන ඒවා කියලා තමයි ඒ තරුණයෝ දැකලා තියෙන්නේ. මාධ්‍ය තමයි ශිෂ්ටත්වයේ නිමුහල.
ශිෂ්ටත්වය මොකක්ද කියලා, ප්‍රශ්නය මොකක්ද කියලා, උත්තරය මොකක්ද කියලා ඔක්කොම හදන්නේ මාධ්‍ය. දැන් මාධ්‍ය බලන නිහස් පරීක්ෂක වැඩ. ඔක්කොම යනවා අර චෙක් කරන තැන් වලට කැමරා අවශ්‍ය කරන මාධ්‍ය යනවා. ඒගොල්ලෝ නිගමනක් දෙනවා. ඒගොල්ලෝ නිගමනක් දෙනවා. අදම ගානේ පොලිසියෙන් ඒක එහෙම නෙමෙයි කියලා කිව්වට පස්සේ එහෙම නෙමෙයි කියන එක දාන්නේ නැහැ. අදාළ කරනවා. ඊට පස්සේ අපිත් නියෝජනය කරපු ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළේ මුළු වමම ඉස්සර ඩඩ්ලිගේ බඩේ මසන බඩේ කියේ පෙළපාලි කියේ කොමියුනිස්ට් සමාජ පක්ෂවල ඉඳලා දේශීයයිසි උගුල වැටිච්ච ජවිප දක්වා මුළු වමේ ව්‍යාපාරික ජාතිවාදිනම කත්ත දිනව තමයි මේ තරුණ දැකලා තියෙන්නේ. ඉතින් එහෙම වුණාට පස්සේ සමානාත්මතාවය කියන්නේ මොකද්ද? සහෝදරත්වය කියන්නේ මොකද්ද? නිදහස කියන්නේ මොකද්ද? ප්‍රංශ විප්ලවයේ තිබ්බේ සටන් පාඩු තුනේ අර්ථය මොකද්ද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ ඉපදෙච්ච දවසේ ඉඳලා හොලිවුඩ් චිත්‍රපටයක් බලනවා නම් බැලුවේ අර ඇමරිකාවේ දෘෂ්ටිවාදී මේ ව්‍යාපෘතිය චිත්‍රපටින් ඒ හැම චිත්‍රපටයකම මුස්ලිම් මිනිහා කියන්නේ මේ දුෂ්ටි අන්තවාදීෙක් ත්‍රස්තවාදී. ඊට පස්සේ තමයි ඉන්දියන් චිත්‍රපටි ගත්තත් එහෙම. අර පාකිස්තානයේ විදිහට ඒගොල්ලෝ චිත්‍රපටි හදනවා හින්දි ෆිල්ම් ඔක්කොගෙම දුෂ්ටයා මේ මුස්ලිම් මිනිහ. ඊට පස්සේ තමයි අන්තිමට අර ශාරුක් ඛාන්ගේ ෆිල්ම් ලංකාවේ මයි නේම් ඉස් ඛාන් ඐ ඇම් නොට් ඒ ටෙරරිස්ට් කියලා. හැම මුස්ලිම් මිනිහම ත්‍රස්තවාදීෙක් නෙමෙයි. ඊට පස්සේ තමයි අර ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව නේදාගේ කිව්වේ every muslim is not a terrorist but every terrorist is a muslim. ඒගොල්ලෝ ඒක අනිත් පැත්ත අරවල කිව්වෝ ඔය ඇත්ත තමයි හැම මුස්ලිම් කෙනෙක්ම ත්‍රස්තවාදී නෙමෙයි නමුත් සෑම ත්‍රස්තවාදීම මුස්ලිම්. ඒ ඇමරිකාවේ දෘෂ්ටිවාදී ව්‍යාපෘතියේ 23 දවසේ ඉඳලා අහුවෙච්ච. අපි නම් අඩුම ගානේ සෝවියට් සාහිත්‍ය කියලා එකක් හරි කියේ. අර මුස්ලිම් විරෝධී හොලිවුඩ් චිත්‍රපටි, හින්දි චිත්‍රපටි බල්ලබල්ල ඔරුව කුරුල් කරගත්ත පරම්පරාවක් මේ ඉන්නේ. ඉතින් ඒ නිසා මේකට බණිය මේකට බැනලා වැඩක් නැහැ. මේකේ වගකීම අපි බාරගෙන ඉන්න තමයි දැන් ප්‍රශ්න තියෙන්නේ. ඒක නිසා දැන ඒ කියන්නේ අපිට දීගු කාලීන උත්තරේ තියෙන ධනවාදයේ පරාජය කිරීම. දීගු කාලීන උත්තරේ ධනවාදයේ පරාජය කිරීම ලෝක මට්ටමේ සමාජවාදී ස්ථාපිත කිරීම ඒ අරගෙන අධිරාජ්‍යවාදයේ ආගමික මූලධර්මවාදයේ අන්තවාදයේ ජාතිවාදයේ පරද්දන්න වෙන විදිහක් නැහැ. හැබැයි කෙටි කාලීනව අපි වම නගා සිටවන්න ඕනේ. අර තරුණයන්ට අත්චීරණම කිව්වන්නේ ඉරණමේ ප්‍රතිපක්ෂය ගොඩනගන්න. ඒකට ඕනේ කතිකාව, ඒකට ඕනේ දේශපාලන විවහාරය ගොඩනගන්න. ආණ්ඩුව මේක පාවිච්චි කරලා මහා මර්ධනයක් දියත් කරන්න හදනවා නම් ඒ මර්ධනයට ඇහි ජනබලයක් ගොඩනගලා මර්ධනය පරාජයට පත් කරනවා. මේ පොදු සතුර කියලා එකක් පෙන්න සම්පූර්ණ ජනතාවගේ ආර්ථිකයිතීන් දේශපාලනයිතීන් උල්ලංඝනය කරන්න යනවා නම් ඒකට ඇහි ජනබලයක් ගොඩනගා ගන්න. මුස්ලිම් ජනතාව අන්තවාදයට තෑගිවෝකුවකින් දීලා දෙන IS එකට තෑගිවෝකුවකින් දීලා දෙන එක බලක්වන්න සාමාන්‍ය මුස්ලිම් සමාජයක ගෙනහිලා අන්තවාදී කියලා ලේබල් කරන එක නවත් ගන්න. තමන්ගේ ආත්ම ආරක්ෂාව ගැන හිතලා තමන්ගේ අභිමානය ගැන හිතලා පාලට අපු සිංහල තරුණයව ජාතිවාදී දේශපාලන උගුලට අහුවෙන්න ඉඩ නොදී මේ දෙක බෙදා ගන්න. ආත්ම ආරක්ෂාවට සටන් කරන එක ප්‍රතිගාමීත්වයක් නෙමෙයි. හැබැයි ආත්ම ආරක්ෂාවට සටන් කරන්න කියලා පාලට බහින සිංහල තරුණයව ගිල ගන්න බලාගෙන බිලීකොකු දාගෙන ඉන්නවා ජාතිවාදී දේශපාලකයෝ. එතනින් එක මුදව ගන්න. ලංකාව තුන්වෙනි ලෝක යුද්ධයක දඩබිම බවට පත්වන එක වළක්වන්න. ඒ නිසා මෛත්‍රී ගෙනුයි, මහින්ද ගෙනුයි, රනිල් ගෙනුයි පොදු සතුරා ගැන ඉගෙන ගන්න නැතුව සැබෑ සතුරා හරියට සලකුණු කරගෙන ඒ සතුරාගෙන් එන පීඩනයේ පොදු භාවය වෙනුවෙන් සියලු දෙනා ඒකාබද්ධ කරන්න තව දුරටත් මේගොල්ලොන්ට බෑ. දැන් ඊයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපි දැක්කා කියනවා වඩු කර්මාන්තය නවත්වනවා පරිසරය ආරක්ෂා කරන්න, තව අවුරුදු පහකින් වෙන රස්සා හොයාගන්න කියලා වඩු කාර්මිකයන්ට සහ ලී මෝල් හිමියන්. මොන තරම් පුංචි මිනිහෙක්ද ජනාධිපතිවරයා කියලා ඔප්පු කරලා තියෙනවා. ඊට පස්සේ යන්නේ ගෘහ භාණ්ඩ ගෙන්නන්න පිටරට. ප්‍රශ්නේ තියෙන්නේ පාරිසරික අභිවෘද්ධියේ ඕලීය පාරිසරික අභිවෘද්ධිය. ලංකාවේ කැලෑටි විදුරු කරා කියලා පරිසර ප්‍රශ්නේ දේරෙන්නේ නැහැ. ලෝකයේ අනිත් තැන් වල ගස් කැපුවම දැන් එයා හිතන්නේ එහෙමයි. ලංකාවේ ගස් කපන ගානතර ලෝකයේ අනිත් තැන් වල ගස් කපනවා. ඒකෙන් පරිසරාර්ථේ බේරෙන්නේ. දෙවෙනි එක තමයි ලංකාවේ වනාන්තර විනාශය සිද්ධ කරේ මොරටුවේ වලුව නෙවෙයි. ලංකාවේ වනාන්තර විනාශය සිද්ධ කරපු කට්ටිය ඔක්කොම ඉන්නේ ජනාධිපතිවරයා මුලසුන දැම්ම කැබිනට් මණ්ඩලෙ. විල්පත්තු කැලේ විනාශ කරපු බදුද්දීන් ඉන්නේ ජනාධිපතිවරයා මුලසුන දැම්ම කැබිනට් මණ්ඩලෙ. නකල් ස්වනාන්තරය විනාශ කරපු කිරියැල්ල සහ කබින හෂීන් ඉන්නේ ජනාධිපතිවරයා මුලසුන දරන කැබිනට් මණ්ඩලෙ. සෝමාවතී රක්ෂිතේ කපපු පරිසර දූෂකයා ඉන්නේ
ජනාධිපතිගේ ගෙදර සෝමාවතී රක්ෂිතය අර දැවැන්ත රක්ෂිතය විනාශ කරන එක දේශපාලන ආධාරකරුවන් ඉඩක් කට්ටි බෙදලා දුන්න පරිසර දූෂකයයි මේ ජනාධිපතිගේ ගෙදර මොරටුවේ වටුවේ මේ ලංකාවේ වන විනාශය කරේ. ඒක නිසා දැන් මේ ඇත්ත ප්‍රශ්නේ යටගහන සම්පූර්ණ වෙන ප්‍රශ්නයක් ඉස්සරහට ගෙනත්තා. ඒ ඇස්සේ පාලකයෝ ඔප්පු කරමින් ඉන්නවා කිසිම දැක්මක් Tamanට නැහැ මේ කිසිම ප්‍රශ්නයක්. පරිසර ප්‍රශ්නේකවත් මොකේදවත් අරහේ මහා දැවැන්ත රක්ෂිත කපන්න ඉඩ දෙනවා. මෙහි චේන්සෝ ලියාපදිංචි කරනවා වඩුවන්ට කියනවා වෙන රස්සාවක් වාර කරන්න. අපි දැක්කා ඊයේ වඩුව කියනවා හරි අපි අවුරුදු පහකින් වෙන ජොබ් එකක් වා ගන්න. ඔයා මාස පහකින් වෙන ජොබ් එකක් වා ගන්න. ජනාධිපති ඒක නිසා දැන් මේ 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 මහා ඛේදවාචක ඉස්සරහ සමාජයට නායකත්වය දීමේ සමාජය හසුරුවා ගැනීම මේ ඛේදවාචක වැළැක්වීමේ දැවැන්ත උවමනාවක් අපිට තියෙනවා. ඒ නිසා අර දැන් ජනතා විමුක්ති පෙරමුණ එහෙම මේකෙදි මැතිවරණෙදි ඡන්ද හම්බෙන්නේ කොහොමද කියලා බල බල මැතිවරණ පෙරමුණක් ඇතුලේ මේක ගණන් බලමින් යනවා. අපි ඒ සියලු දෙනාගෙන් ඉල්ලනවා ඒ අපි තාම සහෝදරත්වයෙන් ඉල්ලනවා ඒ විනාශ කරන්න එපා. දැන් ආයේ හැරෙන්නේ අර ඊයේ පෙරේදා අන්තවාදයේ පරාජය කිරීමේ වැඩපිළිවෙලක් කියන ජීවිතයේ කෙලි දැක්කුවා. ඒ වැඩපිළිවෙල ඇතුලේ පැහැදිලි ඒගොල්ල හැරෙන පාර ආයාර විනාශකාරී ජාතිවාදී පාවිච්චි කරන පාරට හැරෙන්නේ. අපි තාම දැඩිව ඉල්ලනවා මැතිවරණ පෙරමුණ වෙනුවෙන් මේ ප්‍රශ්නේ කලමනාකරණය කරන්න යන්න එපා. මේ ප්‍රශ්නේ පිවිසෙන්න එතකොට ඕගොල්ලන්ට මැතිවරණ පෙරමුණක් පේනවනම් ඒකේ මොකක් හරි කරාට අපේ විරෝධයක් නැහැ. ඕගොල්ලෝ මැතිවරණ වාදයට වැටිලා ඉන්නේ. ඒ නිසා අපිට කියන්න බෑ ඕගොල්ලන්ට මැතිවරණ අතරින් කියලා. හැබැයි මැතිවරණ පෙරමුණක් වෙනුවෙන් මේ ප්‍රශ්නය කලමනාකරණය කරන්න කියලා. මේ ප්‍රශ්නේ තවත් උග්‍ර කරලා මේ සිංහල තමිල් මුස්ලිම් ජනයා අතර තියෙන බෙදුම් කඩනැන් තව තීව්‍ර කරලා මහා ශිෂ්ටාචාරමය විනාශයක් සමාජයට ගේන එක ඒක වරප්ප ගන්න. ඒක නිසා ඒ වෙනුවෙන් ඇත්ත වෙනස් කිරීමේ දේශපාලන විපර්යාස කරන දේශපාලන විප්ලවීය දේශපාලනයක් ඇරෙන්න මේක ඇතුලේ පාරක් ඉතුරු වෙලා නැහැ. අන්න ඒ පාර කපා ගන්න ගමින් ගමට යන්න සිංහල තමිල් මුස්ලිම් සියලු දෙනා හම්බෙන්න අන්තවාදයේ ජාතිවාදයේ ආගමික මූලධර්මවාදයේ ඒ වගේම අධිරාජ්‍යවාදයේ ඒ ගෝලීය බලවතුන්ගේ මැදිහත් වීම වලින් භූමියක් ජනතාවක් මුදා ගන්න ඒකට ඕන කරන මතය ඒකට ඕන කරන දේශපාලන ව්‍යවහාරය දේශපාලන ක්‍රියාකාරීත්වය ජනතාව අතර ගෙනියන්න ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. ඒ කටයුත්ත සඳහා ඔබගේ ශ්‍රම කාලය වෙන් කරන්න ඒක මේ දිනවල ඔබේ ප්‍රධාන අරමුණ බවට පත් කරගන්න කියලා ඉල්ලීම කරමි. අතර වෙනවා ඔබට සතුටුයි.